අනේ අපි ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුදු සූදානම් වෙලා සාදුකාරයක් ගන්න. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මාතේ තිය ගහපතියේ වං සික්ඛිතබ්බං න සද්දං උපාදිස්සාමි ති නච මේ සද්ද නිශ්චිතං විඥානං භවිෂති ති එවං හි ලෝකහපති සික්ඛිතබ්බං තීති. සද්ධා සම්පන්න පින්වත්නි, අපි ධම්මජීවී පදනම මුල් කරගෙන පසුගිය වාර කීපෙම සර්වචන්නාංශයේ විසින් දේශනා කරන්න ඉදිච්ච ඒ අනාථපින්ඩිකෝවාදසූත්‍රය කියන වටිනා සූත්‍රයක් මුල් කරගෙනයි ධර්මදේශනා පවත්වන්න යෙදුනේ. නැත්තම් අනාථපින්ඩිකෝවාදසූත්‍රය මුල් කරගත්ත ධර්මදේශනා මාලාවකට යම් මේ සම්බන්ධ වෙන්නේ. එතනදී ඒ අනාථපින්ඩික සිටුතුමාගේ ආසන්න අවස්ථාවේදී මරණාසන්න අවස්ථාවේදී ඒ පවතින ඊටාත්ම අසීරුකර නැත්තම් ඊටාත්ම වේදනාකරයේ තත්වේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන උපදේශ පන්ති කුයි මේ සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙන්නේ. ඉතියානෝ අද අපි ඉස්සරහින් තියාගත්තේ භාවනා කරන කුවිෂින් ශබ්ද සම්බන්ධව කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ, කොහොමද පිළිපදින්න ඕනෑ කියන අදහසයි. තස්මාතේ තිය ගහපති එවන් සික්කිතබ්බං. එහෙමනම් ගෘහපතිය ඔබ මෙසේද හික්ම විය යුතුයි, හික්මිය යුතුයි. න සද්දං උපාදිස්සාමි නච මේ සද්ද නිසිතං විඥානං භවිෂ්‍යති ඉති. ගෘහපතිය මම සද්ද අල්ලගන්නේ නැහැ. නැත්තම් සද්ද කරා එළඹිලා සද්ද අල්ලබදාගන්නේ නැහැ. සද්ද නිසා පහළ වෙන්නා වූ සද්ද සෝත විඥානයක් මට පහළ නොවේවායි මේ විදියට හික්මෙන්දය කියන එකයි මේක අදහස් කරන්නේ. ඉතින් මේක අපි පසුබිමට සාපේක්ෂව බලනකොට මීට කලින් තිබුණු රූපං උපාදිස්සාමි නච මේ රූප නිශ්චිතං විඥානං භවිෂ්‍යති කියන ඒ පදයක් මීට පස්සේ තියෙන ඝාන ජීවහා නැත්නම් ගන්ධ රස පොට්ටබ්බ කියන අනිකුත් රූප ධර්මත් එක්ක පසුබිමට සාපේක්ෂවයි බලන්න. ඉතින් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ අදහසම සර්වචනන්සේගේ අදහස් වලින්ම පිළිදාපු එකක්. සර්වචනන්සේ තාමත්ම සංක්ෂිප්ත වශයෙන් ධර්ම දේශනා කරනකොට ඒ රූප ශබ්ද අනිකුත් දේවල් හිත කියලා හතරකට ඝාතපද හතරකට දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා සඳහන් කරනවා. දිට්ඨ කියලා කියන්නේ දැකීම සහ රූප සම්බන්ධ කොටස්, සුත කියලා කියන්නේ ශබ්ද සහ ඇසීම සම්බන්ධ කොටස්, මුත කියලා කියන්නේ ගන්ධ බැලීම, රස බැලීම සහ පහස ලැබීම කියන කොටස්. ඒක එතකොට රූපස්කන්ධයට වැටෙනවා. ඊට පස්සේ විඤ්ඤාණය කියලා ගත්තාම නාමස්කන්ධයට ඉතින් යනව බලනකොට හිතකට කෙලස් කලාගෙන එන දොරවල් හයක් තියෙනවා. නමුත් එකෙටි වශයෙන් කරනකොට හතරට කඩලා පෙන්වන ක්‍රමෙකුයි මේ ඒකාතපත හතරකට කඩලා පෙන්වන අවස්ථාවේ සර්වඥංශ පෙන්වන්නේ. ඒ ප්‍රධාන වශයෙන් වෙන්නේ හිතකට කෙලස් කලාගෙන එන නැත්නම් හිත නිතරම බාහිරයට යන ප්‍රධාන ద్వාරයේ වශයෙන් සඳහන් වෙන්නේ රූප සහ ඇසයි. තිංගපියක ගිය වතාවේ සාකච්ඡා කළා. ඒ අනුවම ඒ දේශනාවලියේ මේ ගාවාංශයේ වශයෙන් තමයි අද මේ ශබ්දේ සහ කන කියන මේ ධර්මතාව දෙක ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒ ශබ්දේ සහ කන කියන එක ద్వාර වශයෙන් බලනකොට කාය වචී මනෝ ద్వාර වශයෙන් ගන්නකොට වචී ద్వාරයට වැටෙනවා. ඒ නිසා මේක භාවනාවේදී විචාරක්ම නෙවෙයි, සීලේදී කාය සංවර වචී සංවර කියන තැනදී අපිට හම්බ වෙනවා. ඊගාවට සමත වශයෙන් විදසන වශයෙන් භාවනා කරනකොට තමයි මේ කොටසට යන්නේ. මේ කියන
නච්මේ ශබ්ද නිසිතං විඥානං භවිෂති इति කියන කොටස ඇත්තටම කියනවා නම් විපස්සනාවම තමයි කතා කරන්නේ. ඉතින් ඒක නිසා මේක ආධුනික යෝගාවචරේකට අහන්ඳ සුදුසුකම තිබුණාට කෙලින්ම අදහින්න පුළුවන් වේද කියලා සැකයක් තියෙනවා. මොකද මේ සෑහෙන මූලික මට්ටමේ සතිය පිළිපදවගෙන කායනපස්සන පිළිබඳ දක්ෂ වෙච්ච කෙනෙකුට තමයි මේවා පිළිබඳව හොඳට තම අත්දැකීමෙන් ప్రత్యක්ෂයෙන් දැක්කන ගන්න පුළුවන් වෙන්නේ. අනාථපිණ්ඩික සිටුමයි කියලා කියන්නේ මේ වෙනකොටත් සෝවන් මාර්ගපරස්ත ආර්ය පුද්ගලෙක් නිසා මිතුමට ගොඩාක් පිහිට වෙච්ච බව සූත්‍ර අවසානයේදී ഇതുමගේ උදං ගැනීමෙන් ඇත්තම අනාථපිණ්ඩික සිටුමා නෙවෙයි අනාථපිණ්ඩික සිටුමාගේ ඊගාව ආත්මයට ගිය ඒ දේව පුත්‍රයාගේ උදං ගැනීමෙන් දැක ගන්න පුළුවන්. ඒ නිසා අපි මේක අමාරුයි කියලා පැත්තකට දානවා වෙනුවට ආධුනික නවීනෙක් වේවා නැත්නම් ප්‍රවීණෙක් හෝ වේවා අපි අඩු ගන්න මේක සුතමේ මට්ටමට අසාධන ගැනීමෙන් ඒ වගේම අපේ අන්වේ ඥාන කල්පනා ඥාන අනුව කල්පනා කොට බැලීමෙන් හැකි හැකි අවස්ථාවල භාවනාවට සම්බන්ධ කර ගැනීමෙන් අපි මේක ජීවිතයට සම්බන්ධ කරගන්න එකයි කරගන්න තියෙන්නේ. සුත්තමේ වශයෙන් කියනවා නම් මතක තියාගන්න ඕනේ මේ භාවනා ජීවිතයක එහෙම නැත්නම් නිතිපතා පූර්ණ කාලීන භාවනා කරන්න ගියාම අපිට හික්මවා ගැනීමේදී අමාරුම හික්මවා ගන්න අමාරුම ద్వාරේ වචී ద్వාරේ කියලා කියවල කමක් නැහැ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අපි දන්නවා කාය ద్వාර වචී ద్వාර දෙක සංසිඳුවා ගැනීම නැත්නම් ඒ කාය දුස්චර්ත වචී දුස්චර්ත සම්පූර්ණ කර ගැනීම සීල අවස්ථාවේදී සිදුවේ. ඉතින් ඒ නිසා අපි භාවනා පටන් ගන්නකොට චාරිත්‍ය අනුකූල වෙයි සීල සමාදක් කිරීමක් කරනවා. කොයි ආකාරයක සීල ගත්තත් පංචිල් උපෝසත අටංග සීල ආජීවට්ටමක සීල දසංග උපසීල උපෝසත සීල කොයි එක ගත්තත් මේ වචනයේ සහ සද්දේ පිටිබඳව අනිවාර්යයෙන් මතක් කිරීමක් කරනවා. අතරම දැන් මේ පිටිස සමාදන් වල ඉන්න ආජීවට්ටමක සීල ගත්තාම මේ කොම්පටම් විස්තර කරලා සීල්පද හතරකට කඩලා විස්තර කරනවා. බොරුව කේලම විශ්වචන පරිසවචන කියලා මේ ශබ්ද හතරක් එන්න නැත්නම් ශබ්දයෙන් අකුසල් සිදු වෙන්න පුළුවන් නැත්නම් දුස්චරිත සිදු වෙන්න පුළුවන් ద్వාර හතරක්. ඉතින් මේක පිළිබඳව අපි වග වුණාට සමාදන්ව සිල්පද රැක්කට පිළිසක් භවනා කරනකොට හුඟව දෙනකොට තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙනකොට මේ අනුව තමයි මේ පුද්ගලයා ජීවුණු කෙනෙක්ද නැද්ද නැත්නම් මේ සබේට තලියට ගැලපෙනවද කියන එක තීන්දුව. ඒක නිසා කය අපි එකතනක තැන්පත් කිරීමට කාය දෝෂාචර අත කර ගැනීමට ගන්න ප්‍රයත්නයට වඩා බොහෝම ගැඹුරකට ගිය වගවීමක් එහෙම නැත්නම් අනුග්‍රහයක් මේ ශිල්පදේදී වචනේ සම්බන්ධ ශිල්පදේදී චිද්ද වෙනවා. ඒක නිසා රටවටකට වැට බැඳත් කටවට කර වැට බැඳින්න බෑ කියන ශික්ෂාපදයෙන් පේනවා. තාමත්ම මේක දුෂ්කරයි කියලා සමහරු කියනවා. මේක කාන්තාවන්ටයි ගොඩක් දුෂ්කර කියලා. මම නම් හිතන්නේ නෑ ඒක. ඒ කියන්නේ කාන්තාවම තමයි. අමාරුයි මේක නැත කරන්න. ඉතින් හුඟක් මේ ආරවුල් වලට යුද්ධ වලට කලහ විවාද වලට තෝ වර වර පලපල කියලා සර්වඥාන්සේක වචන සෙට් එක පාවිච්චි කරන්නේ ඔක්කොටම හේතුලා තියෙන වචන. ඒ නිසා කාය දුස්චරිත මනෝ දුස්චරිත කියන එක වැදගත් තමයි. නමුත් කෙනෙකුට හික්මීමේදී ගොඩක් අමාරු වෙන්නේ මේ වචී දුස්චරිත වලින් වෙන්වීමෙන් තමයි. ඉතින් ඒක නිසා ඒක දෙන්නේ කරගෙන බලනකොට දෙන්නටම එක උපදේශ පන්තියක් දෙන්න බෑ. තම තමන්ගේ මට්ටමේ ඒක ඉන්දෙන් ක්‍රමයෙන් හික්මවා ගත්තේ නැත්නම් ඒ පුද්ගලයාගේ භාවනාව විතරක් නෙවෙයි ඒ පුද්ගලයාක අනු යන අනික් අයගේ භාවනාවටත් සෑහෙන බාධාවක් සිද්ධ වෙනවා. ඒ නිසා හැම වෙලාවෙදීම උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් බුදුජානන් වහන්සේගේ මොණෙය ප්‍රතිපදාවෙන් තමුණිවත කියලා අපි මේකට සඳහන් කරලා තියෙනවා. පුළුවන් තරම් ඒ අර බාහිර කතාව
බොරුවට කේලමට ඊශ්වරයන් පරිසවත්වන සම්බන්ධ බාහිර කතා නැතර කරගන්න. ඒක එහෙම නැත්තම් මේ අභ්‍යන්තර කතාව එහෙම නැත්තම් ඇතුළත දොඩමලුකම හරිම මාරු නැතර කරා. ඉතින් ඒකෙනුත් ගොඩක් වෙලාවට බටහිර පන්නේ ආකාරයට හිතන අයට භවනාදී එන ප්‍රධානම දෝෂයක් තමයි ඒ ඇතුළත කතාව. ඉන හැම දෙයක්ම ඉතින් මේ විස්තර කතාවක් කරනවා, විවේචන කරනවා, කල්පනාවට නගනවා. එතකොට හිත දොඩමලුයි. හැම වෙලාවෙම හිත දොඩමලුයි. ඉතින් ඒක නිසා භාවනා කරන තමන්ම තමන් නිසුදුස්සෙක් බවට අදහස් මතමතාන්ත ප්‍රකාශ කරනවා මේ ඇතුළත කතාව නිසා. නමුත් ඒකට හේතුව බාහිර කතාවයි කියලා දල වශයෙන් ගොරෝසු වශයෙන් පෙන්වුවාට ඒක පිළිගන්න කැමති කතියකුත් පෙන්නේ නැහැ. ඒ වගේම යනුව හික්මෙන්නේ නැහැ. ඉතින් එතකොට හරි අමාරුයි. ඒ පුද්ගලයාගේ භාවනා පිළිබඳ ප්‍රගමනයක් හෝ ඒ පුද්ගලයාගේ ස්වභාවය අනික් කාට හෝ භාවනා. ඒක නිසා මේක සභාගත වීමේ, සභාශීලී වීමේ, සංගණිකාවට වැටීමේ සංසග්ගයේදී සිදුවෙන ප්‍රශ්න. ඉතින් ඒක පුදුන් තරම් අර අරණ්‍යගතව දුක්ඛමූලගතව ශූන්‍යාකාරගත වෙනවයි කියනකොට මේකෙදී යම් කිසි ප්‍රමාණික ලාභයක් තියෙනවා. ඒ මොකද අරණ්‍යක ශූන්‍යාකාරට ගිහලා Taman කතා කරාට ඒකට ප්‍රතිඋත්තර දෙන්න කෙනෙක් නැත්තම් ඒ කතාවේ තේරුම නැතර. නමුත් සමාජයේ වෙන්නේ ඒක අහනකොට අනිත් එක්කන ඒකට පිළිවදන් දෙනවා, ප්‍රතිඋත්තර දෙනවා. එතකොට ඒක දිගට කලහට විවාදයට දිගට යනවා. ඉතින් ඒක අපි හිතනවා සමාජශීලී ගතියක්. කෙනෙක් එක්ක එහෙම අල්ලාප සල්ලාපේදීම සමාජශීලී ගතියක්. ඉතින් කෙනෙක් කතා කරනකොට අනිත් එක්කන උත්තර දෙන්නේ නැත්තම් ඒක හිතන තරහට කරන දෙයක්. එහෙම නැත්නම් මේ සමාජශීලී නැති ගතියක් කියලා එහෙමකත් තියෙන නිසා සර්වචන් වහන්සේ බැහැ දකින්ද තාම දුර බැහැරින් ඉඳලා කවුරු හරි ආවොත් සර්වචන්ගේ ආචින්න ධර්මයක් තමයි ඉස්ලාම වචන කතා කරන සර්වචන්. ඉන්දී කියලා ආදු ආ ගිය ගමන් වල විශ්ව රහන කරදරයක් නැතුව ක්ලාන්ත වෙන්නේ නැතුව සුවසේ පැමිණුණාද කියලා ඒකේනට සාතර වෙන්නේ වචනෙම තමයි. ඒක ਸਰවඥාසිකී ආචින්න ප්‍රතිපදාවක්. ඒ නිසා අපි ඒක මේ සම්පූර්ණයෙන්ම කතා නොකර ඉන්නවා කියන එක නෙවෙයි කියන අදහස් කරන්නේ. කතා කරන්න ඕනේ, හැබැයි නතර කරන්න ඕන තැන නතර කරන්න ඕනේ. ඉතින් ඒක හුඟක් කාලවට අද අමාරුයි. ඒ මොකද අද අපි ඉන්නේ මේ තොරතුරු තාක්ෂණ යුගයේ. රටවල් පෙරලන්නේ, යුද්ධ ඇති වෙන්නේ චේර මේ තොරතුරු තාක්ෂණේ හරහා, මේ කතාවලා. ඉතින් මේ අලුතෙන් තියෙන ටෙලිෆෝන් සිස්ටම් අනම්මන නිසා හැම තැනම ඉතින් ඇඩ්වර්ටයිස් කරනවා ලාභයට කතා කරන්න පුළුවන් අපේ ෆෝන් එකක් ගන්න. ඉතින් එහෙම කෙනා මේ විදිහට කතාව ලාභයට කරගෙන දීලා දැන් තියෙන දිගට කිලෝරක් නැති කතාවක්. මේ නිසා ඒකේ ආසාදිත තත්වයේ තමයි අර භාවනා කරන්න ගියාම ඇතුළත කතාව හිටිවිලි කියලා මේ එන එක. ඉතින් මේක පිළිබඳව අතර මේ මාතුකාවතිනේ ශබ්ද හිම පිළිබඳව. ඉතින් මේ ශබ්ද කතාවෙම විතරක්ම නෙවෙයි එන්නේ ස්වභාවික දේවල් වලින් ශබ්ද එනවා. ඒ බටහිරේ භාවනා යෝගීන්ගේ ප්‍රසිද්ධ පිළිගැනීමක් තමයි ශබ්ද තිබුණට බාධා වෙන්නේ මනුස්ස කටහඬ තමයි බාධා කරන්නේ. සංගීත රාගයක් හෝ කෝච්චයක් කරන ශබ්දයක් හෝ මුහුදු රැල්ලේ හෝ දියලක වැටෙන ශබ්දය කවදාකවත් භාවනා බාධා කරන්නේ නැහැ. භාවනා කරන බාධා කරනවා නම් බාධා කරන්නේ මනුස්ස කටහඬමයි. ඒක මනුෂ්‍යයා පිළිබඳ මනුෂ්‍යයාගේදී ද්වේෂයක් කියන හර්පානොත් කියන දන්නේ නැහැ. කෙසේ නමුත් මෙතන මේ ශබ්ද කියලා සඳහන් වෙන්නේ ගොඩක් වෙලාවට නැත්තම් භාවනාවට බාධක පැත්තෙන් බැලුවොත් මනුෂ්‍ය කටහඬ තමයි. ඉතින් ඒක නිසා මේකේ අනිත් පැත්ත තමයි කතාව. ඒක මේ භාවනාවක් මෙහෙවන කෙනාට, එහෙම නැත්නම් භාවනාවක් වැඩපිටන සංවිධානය කරන නැත්තන්ට අද මේ හරීම අමිහිරි තත්ත්වයක් වෙලා තියෙනවා. මේ දේවල් ඒත්තු ගන්නඳ යෝගාවචරයේ සාමාන්‍ය ගමේ පන්සලේ සීල් ගන්න ගියත් ඉති වැඩේම එදාට තමයි අර පට්ටන්දරේ දිගාරේ. ගමේම මාසෙම එකතු කරන අප කතාමල්ල එදා තමයි බණ මඩුවේදී තමයි ඔක්කොම කටුත ඉවර කරගෙන වල් පැල්ල හැලි ඔක්කොම කතා කරන්නේ එදා තමයි. ඉතින් සමහරු මදින රැත් ඉන්නවා. දවල් අපි භාවනා කරලා ඉවර කරන්න බැන්න අත්‍යවශ්‍ය බරපතල දෙඩ තියෙන කට්ටිය රැත් නැතර වෙලා මුළු රැම භාවනා කරනවා. ඒ කියන්නේ මුළු රැම කතා කරනවා. ඉතින් ඒකට පස්සේ භාවනාවට සීලින් වල භාවනාවට ගියාට පස්සේ මේ කතාව දිගට යනවා. ඉතින් මෑත කාලේ අපිට
විකල්පයක් වශයෙන් දැක් ගන්න පුළුවන් මේ ආර්ය තුෂ්ණි භාවය. එහෙම නැත්නම් මේ උතුම් නිහඬියාව ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණාවක් කරලා තියෙනවා භාවනා වැඩමුළුවේදී. එනම් වශයෙන් මම සඳහන් කරන්න කැමති ඒ ගෝයක ජීතුමාගේ භාවනා වැඩ පිළිවෙලෙදී පැහැදිලිවම ඒකයේ භාවනා ක්‍රමයට ආවේනික ලක්ෂණයක් කරගෙන තිනවා. මොනම හේතුවක් නිසාවත් කතා නොකර ඉඳ කතා කළොත් දවසකින් දෙකකින් අවවාද කරලා ඒ භාවනා වැඩමුළුවේ නිරපන. ඒ තරමටම වග වෙන්න ඕනේ භාවනා සංවිධානය කරන අය. ඉතින් මේකේ එක පැත්තක නිදර්ශනයක්. ඒ වගේම මේ ගුරුමෙත් ඒ මහසි භාවනා ක්‍රමයේදී පැහැදිලිවම මතක් කරලා තිනවා ඒ ඇතුළට කෙලෙසෙන ඒ ප්‍රධාන මාර්ගය ඌමනාවෙන් වළක ගන්න බැරි නම් ඒ පුදුලට ඉඳලා ක්‍රමයේ අනිකට කරදර වෙන නිසා පුළුවන්තරම් කතා කිරීම නැත කරන්නයි කියලා. නමුත් ඒකෙදි පුළුවන්තරම් ඒක රසවින්දිනේක කතාවට ඇබ්බැහි වීම භාවනා කරන අයට තියෙන බරපතල ලෙඩක් කියලා කියනවා. ඉතින් මේකෙදි අබේරාජ කුමාර සූත්‍රයේදී සර්වජන් වහන්සේගේ කතාව පිළිබඳව තොරතුරු ටිකක් සඳහන් වෙන්න නිසා මම හිතුවා බහුසුත භාවයේ සඳහා එහෙම නැත්නම් සාමාන්‍ය භාවනා ජීවිතයක් ගත කරන කෙනෙක් කළ යුතු නොකළ යුතු කතා මෙහිමයි කියලා යම් ප්‍රමාණයක හික්මීමක් සංවරයක් ඇති කර ගැනීමට ඒ සූත්‍රයෙන් කොටසක් උද්දුත කරලා පෙන්නන්නම් කියලා. අබේරාජ කුමාරයයි කියලා කියන්නේ නිකන් රාත පුත්තුගේ නැත්නම් ඒ මහාවීරගේ ගෝලෙක්. ඉතින් අන්තිමට එයා සර්වජන් වහන්සේ බැහැ දකින්න යන ආසාවක් ඇති වෙනවා. එතකොට නිකන් රාත පුත්තු ඉච්චර කැමති වෙන්නේ නැහැ සර්වජන් වහන්සේ දකින්න යනවා. කෙසේ නමුත් ඉතින් මේ අබේරාජ කුමාරයයි කියලා කියන්නේ කොසල් රජුගේ රාජ්‍යයේ රජුරුවන්ගේ පුත්‍රයෙක් නිසා කෙලිම විරුද්ධ වෙන්නේ නැහැ කියනවා. සර්වචනන්ස ළඟට ගිහිල්ලා වාද මුඛයක් නගණ්ඩේ කියලා සර්වචනන්සේ වාදෙන් පරද්දන්ද කියලා අහනවා. සර්වචනන්සේ අනුන්ගේ හිත රිදෙන වචන කතා කරනවා කියලා අහන්නේ. නිකන් උත්තරයක් ප්‍රශ්නයක් අහන්නේ කියලා කියනවා. සර්වචනන්සේ අනුන්ට හිත රිදෙන කතාවල් කතා කරනවාද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේකත් නැම කදාකවත් අනුන්ට හිත රිදෙන වචන කතා කරන්නේ නැහැ කිව්වොත් අහන්න කියලා කියනවා. දේවදත්ත කෙලින්ම අපායට යනවා. දේවදත්ත නිරේත යනවා. කල්පයක් පිටේ පැතවන්න වෙනවයි කියලා දේවදත්තට සාපකලි නැද්ද කියලා අහන්නේ කියලා. එතකොට ඔව් කිව්වත් නැහැ කිව්වත් දෙකම අහුවෙනවා. ඒක නිසා සර්වචනන්සික තියෙන කතාවේ අඩුපාඩුකම පෙන්ලා දෙන්න දේවරාජ කුමාරයාට වාදයක් උගන්වලා පිටක් කරනවා. ගිහිල්ලා මේ දේවරාජ කුමාරයාත් අබේරාජ කුමාරයා පුත්‍රජානසින් අහනවා. සර්වචනන්සී එහෙම අනුන්ගේ අහිත පිනිස කතාවල් කතා කරනවාද කියලා පුත්‍රජානස් කියනවා. කතා කරන උනොත් කරන වෙලාවල් කියනවා. නමුත් පුළුවන් තරම් නොකර බේරෙන්න තමයි සර්වචනන්ස උත්සාහ කරන්නේ. ඊට පස්සේ මේ දේවතත් සිද්ධිය කිලින්ම වාදකට නකා ගන්න බැරි වෙනවා. සර්වචනන්සේ 100%ක්ම කියන්නේ නැහැ මම කතා කරන්නේ නැහැ කියලා. ප්‍රයෝජනවත් වෙන වෙලාවල් කියනවනම් සර්වඥතාඥානයට එන ගන්නවයි කියලා. ඊට පස්සේ ඇව්වට පස්සේ උද ලැබිච්ච වෙලාවදී මතක් කරලා අහන එනම් එනම් උභාංශයේ දේවදත්තර මෙහෙම කරලා කතාවක් රොටේ ප්‍රසිද්ධයි. ඒතර බුදුරජාණන්සේ කියනවා මම ඒ දේවදත්තර කිව්වා අඩු ගානේ ඒක අහලක් හැදෙයි කියලා හිතුනේ. ඒ නිසා මම මෙහෙම දේවදත්තර කතා කරේ කියලා සර්වචන් වහන්සේ නමක් මේ කතා කිරීමේදී පාවිච්චි කරන උපමාන. එහෙම නැත්නම් මිනුම් දඬු පිළිබඳව ඒකෙදී කතා කරලා තියෙනවා. රාජකුමාරයේ තථාගතයන් වහන්සේ වචනයක් කතා කරන්න ඉස්සලා දන්නවා නම් ඒ වචනය අභූතං අනි මේ අතච්ච අනත්ත සංහිතං කියලා. අභූතක් කියලා කියන්නේ සිද්ධ වෙච්ච නැති දෙයක්. මේ ලෝකේ නිකන් ওই ගුඪ ධර්ම. গুপ্ত ධර්ම සිද්ධ වෙච්ච නැති දෙයක්. අතච්චං සත්‍යක් එක ඇත්තෙත් නැහැ. අනත්ත සංහිතං එක අනුන්ට හිංසාවක් කියනවා. මේ වචන තුන අනුන්ට මේ වචනේ අහුවාම ඒ කෙනා ඒකට ප්‍රිය වුණත් ඒක අප්‍රිය වුණත් සර්වචනන්සේ එහෙම වචනේ දැනගෙන කතා කරන්නේ කියලා. නොවිච්ච දෙයක් අසත්‍ය වූ දෙයක් අනුන්ට හානි කර දෙයක් නම් ඒ දේ අනුන් අහන්න ප්‍රිය වුණත් අප්‍රිය වුණත් සර්වචනන්සේ කතා කරන්නේ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ කතා කරද්ද ඉස්සර වෙලාම සර්වචනන්සේ ඒක පිළිබඳ ප්‍රතිවීක්ෂා කරලයි කතා කරන්නේ.
ඊට පස්සේ කියනවා වෙච්ච දෙයක්. ඇත්තටම වෙච්ච දෙයක්. ඒ වගේම සත්‍ය දෙයක්. ඒ වගේ මේක අහුවාම අනුන්ට එකෙන් ප්‍රයෝජනවත් වෙනවන ඒක තමයි සරුවචනාචි කරන්නේ. ඒකට තමයි කරන්නේ. නමුත් මේ අන්ත දෙක මැද ගොඩාක් සම්බන්ධතා තියෙනවා. වෙලා නැහැ. නමුත් ඒක ඇත්තක්. අනුන්ට හිතසුව පිණිස වෙනවා. එතකොට ඒක අනුන්ට කතා කිරීමේදී සරුවචනාචි කාලේ සලකා බලනවා. ඒ වගේම විච්ඡ දෙයක් සත්‍යයක් තනිටික නැහැ කියන්නේ හැම සතුටකටපත් වෙන්නේ නැහැ. ඒ මනුස්සයාගේම දෝෂයක් වෙන්න පුළුවන්. ඒකකොට දන්නවනම් සර්වඥාන්සේ මේ මනුස්සයාට ඒක හේතු ගන්නන්න පුළුවන් වෙලාව කාලය ගැන සලකා බලනවා කියලා. මේ මනුස්සයා මේක දැන් මේ වෙලාව කියලා හරියන්නේ නැහැ. විවේක වෙලාවට කියන්න ඕනේ කියලා. විච්ඡ දෙයක් සත්‍යයක් නමුත් ඒ පුද්ගලයා පිළිගන්න සබාවක් නැතන කේන්ටි කිල්ලේ නන නොපිළිගන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවට කාලඤ්ඤෝ කියලා කියනවා. කාලය ගැන සතුටෙන් සඳහන් කරනවා. අන්නේ විදිහට යම් කිසි වෙලාවක සර්වඥාන්සිට කතා කරන්න සිද්ධ වුණොත් කතා කරන්නේ කල්යතු සල්කිමත්. ඉතින් මේක අර සාමාන්‍ය ජීවිතය ගත කරන කෙනෙකුට සල්කිමත් වෙන්න පුළුවන් නම් මම මේ කරන්න හදන වැඩි වෙච්ච සීතියක් නා. ඒ වගේම ඒක වෙච්ච තාලෙටම කිව්වොත් තමයි ඒකට සත්‍යයක් කියන්නේ වෙච්ච දේ මොක වුණත් වෙන දෙයක් කියනවා නම් ඒක අසත්‍යයක් වෙනවා. ඒ වගේම මේක අහලා මේ මනුස්සයාට අර්ථ සිද්ධියක් වෙනවා. ඉතින් ප්‍රෝජනක් වෙන්න ඕන නම් එහෙමනම් සර්වචනාංශේ එහෙම වචන පාවිච්චි කරනවා. ඒක නිසා ඕනම කෙනෙකුට මම කියනවා ওই පත්‍රේ හරි රේඩියෝ එකේ හරි ටෙලිවිෂන් එකේ හරි තියෙන දයක් වෙලා තියෙනවද බලන්න කාටවත් වෙලා නැහැ. වෙලා තියෙන විදිහ හාත්පසම දෙයක් තමයි වෙයි කියන්නේ. ඒක 100ද 100ක්ම ඔප්පු කරගෙන යනවා දැන්. කියන හරියක් මේ තොරතුරු අපිට මේ ප්‍රවෘත්ති කියලා ඒව සේරම කියන්නේ සිද්ධියක් නොවිලා නැහැ. නිකන් අර කපුටෙක් කළු පාටට කපුටු තට්ටක් වගේ වමනේ කරලා තියෙනවා කවුරු හරි. ඒත් ඒක කියන්නේ කපුටු තට්ටක් වමනේ කියලා. හේමංශා කියලා කියන්නේ කපුටෙක් වමනේ කියලා. හේමංශා කියලා කියන්නේ අනිත් එකන කවුරු හරි දෙන්නේ කොමනේ කරා කියලා. අන්තිමට කපුටු හරි දෙන්නේ කොමනේ කරා කියලා නිවුස් වලට කියනවා. ඉතින් අපි බත් එක බිම තියලා අහගෙන ඉන්නවා බුද්ධ අම්මේ කපුටු හරි දෙන්නේ කොමනේ කරන්නේ කියලාම කොච්චර අමාරුයක්ද කියලා. බලන්න වෙලා තියෙන්නේ කළු පාටට වමනේ ටිකක් ගිහිල්ලා. සම්නික්ෂරම අද මේ රට රාජ්‍ය වල විනාශ කරන්නේ එකම දෙයයි තාම කරගන්න බැරිුනේ ප්‍රවෘත්ති මාධ්‍ය වලට ගෑනි මිනිහ කරන්න විතරයි බැරි වෙන්නේ. ඒ ටිකත් කරන වෙන තැන් වල ප්‍රවෘත්ති වලට කරන්න බෑ. ඒ තරමටමයි ඒක නිසා ලංකාව වගේ රටවල් වල පොඩි දරුවෙකුට බොරුවක් කියනවා කියන එක ගානක් නෑ. ඕන පිටරට ගිහිල්ලා වහන්න ලංකාවේ දරුවෙක් හරි පිටරට ගියාට පස්සේ කතාකත් එමින් පොඩියුම් බොරු කියන්නේ. සමාජයේ බොරු කියලා බුරුදු නෑ. ඇහුවොත් කෙලින්ම කියනවා මෙන්න මේකයි උනේ කියලා. ඒක හොඳටම පේන්නේ තියෙනවා ලංකාවේ හැදිච්ච පොඩි දරුවෙකුට බොරුවක් කියනවා කියන එක කටේ තුලේ ගාවිලා කියනවා. මොකද අම්මලා තාත්තලා පුරුදු කරලා. කියන හරියක් බොරු කියන්නේ. පොඩි එකා මොනවද ඇහුවත් කාරණාව කියන්නේ අනම්මනම් කියනවා. ඉතින් ඒ දරුවට බොරු කියනවා කියන එක පුරුදු වෙනවා. පිටරටක ඒ බොරු කියන්නේ නැති සමාජයක දරුවෝ ළඟට. මම එක දවසක් ඔය ඒ බීච් එක ලාප වෙලාවෙදී අක්කන්‍යා මේ අනාලේ ආම්තුරු. ඒ ආම්තුරු ආව තාත්තත් අන්න ගාගෙන ඒ තාත්තා ජර්මන් එක්කනේ බුද්ධ ධර්මයට විරුද්ධයි පුතා බැවිදුනට විරුද්ධයි. ඒ කියනට ගරට බලන්න ඇවිල්ලා පුස්තකාලේදී හම්බුණා. ඊට පස්සේ තමයි මංසෝ අම්නස්ස වඳින්නෙත් නැහැ මම හැබැයි ගරු කරනවා. හැබැයි ඉතින් මගේ ආගම මේකක් කියලා මම කව කමන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ කියලා කතා කරගෙන හිටියා. ඊට පස්සේ මම මේ මම ජර්මන් දන්නේ නැති ඉඳා මං කිව්ව අනාලේ ආම්තුරුන්ට එහෙනම් අපි දෙන කතා කරනකොට පරිවර්තනය කරන්න කියලවල මේ හැබැයි මම කිව්වා මේ බොරු කියන්න එපා කිව්වා මට පරිවර්තනය කරලා මම චෙක් කරනවා කිව්වෝ මොජොම හරියට පරිවර්තනය කරනවාද කියලා කියනකොට මේ කතාව නතර කරලා අනාලේ හම්තු තාත්තට කිව්වා මේ ස්වාමීන් වහන්සේ මා පරිවර්තකෙක් පාවිච්චි කරන්න කැමති පරිවර්තකෙක් වශයෙන් හැබැයි ඒ ස්වාමීන් වහන්සේ මට කියනවා තාත්තා කියන එක පරිවර්තනේ බොරු කරන්න එපා කියලා. ඒකෝම තාත්තා නතර කරලා කිව්වා ස්වාමීන් වහන්සේට කියන්නේ කිව්වා මම බිස්නස් කරන පවුල කීපතුනේ අපේ પરම්පරා හයක් කොහෙද මේ වෙනකොට කවදාකවත් බොරුවක් කියලා නැති බව අපි නම්බුවට ගෙනියන කාරණාවක් අපේ පවුල. પરම්පරා මෙච්චර ගානක අත්තගේ මුත්තගේ මට ඇවිල්ලා තියෙන ගෞරවය තමයි කිව්වා කවදාකවත් මොනම හේතුවක් නිසාත් අපි බොරු කියලා නැහැ කිව්වා. ඒ නිසා කීපං ස්වාමීන් වහන්සේට මේ කවදාත් බොරුවක් කියෙන්නේ නැහැ. මගේ ඇඟ හීතල වෙලා අපි දවසකට කියන බොරු කන්දරාව ගැන දකිනවා.
ඒ මනසට එච්චර ශක්තියක් තියෙනවා කියන්නේ අර ධර්මපාල ජාතිකේ සිහිපත් වෙනවා. ඒ දරුවා කියනවා අපේ කවදාවත් අපේ තාත්තා පිළිගන්න එකක් නැහැ. ඔබතුමා මම මැරුණා කියලා එළුවැට ටිකක් ගෙනිච්ච අර තාත්තා කියනවා පැහැදිලිවම තාත්තා දන්නවා අපි පවුල බොරු කියන්නේ කවදාකවත් අකල්මරයකට ලක් වෙන්නේ නැහැ. කවදාකවත් අකල්මරයකට ලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ දිසාපාමොක්කාචාරි කරන්නේ එළුවැට ටිකක් අරන් ගිහිලා ඒ රජුගේ ඒ බමුණගේ ධර්මපාල කුමාරගේ පියා ළඟට ගිහිලා කියනවා අනේ මම ළඟට ඉවුවා ඔබතුමාගේ දරුවා අනේ අකල්මරණයකටපත් වුණා. ඉතින් අපි ආදාහන කටයුතු කරා මම මේ කියන්නයි ආවේ මේ දරුවා වෙනුවෙන් එන්න මේ තිබුණ ඇට කරටි කියලා අර මනසට හිනාය. කියන කදාකත් වෙන්නේ මගේ දරුවා මැරෙන්න බෑ. අපි પરම්පරාවක් කවදාවත් බොරුවක් කියලා. ඊට පස්සේ ඇට කට දුන්නට පස්සේ කියනවා දුවර පරීක්ෂා කරලා බලලා මේකේ ඉලුවන් ගැට කට. ඉතින් ඒ තරමටම මේ සත්‍ය කතා කිරීමේ ශක්තියක් කියනවා. ඒ නිසා සර්වචන්නාසිට කියනවා අද්විච්ච වචනා බුද්ධ අමෝඝ වචනා ජින. බුදුරජාණන්සේගේ වචන දෙකක් කතා කරන්නේ විශ්වචනකුත් කියනවනම් කතා කරන්න වෙච්ච දෙයක් සත්‍ය දෙයක් ඒ වගේම මේ අහණේ කරනට අර්ථවත් වෙන දෙයක් අහණේ කරනට අනර්ථවත් දෙයක් වුණත් ਸਰවතනාචේ දයානුකම්පාවෙන් කියනවනම් ඒ මනුස්සයා පිළිගන්න පුළුවන් තත්ත්වයට පත් කරලා පත් වුණාට පස්සේ තමයි කියන්නේ අහවල්වාසේ ආවල් දෙක වුණා මට මේක කියන්න හිතුණා ඒ වෙලාවේ කිව්වනම් මේක පටලවා ගන්න නිසා මම මේ කියන්නේ මම මේ කියන්න හදන කාරණාට කැමැති දහන්න මට අහුම්කම් දෙන්න පුළුවන් ද කියලා අවධානය ඉල්ලගෙන තමයි කියන්නේ කියනකොට තේරෙනවා සර්වචනංශයේ මහා කරුණාවක් විතරක් නෙවෙයි මහා ප්‍රඥාවක් ඇතුව කටයුතු කරපු නිසා තමයි මේ අවුරුදු 2600ක් ගිහිල්ලත් තාමත් කාටවත් අත්‍යතින්නේ නැහැ මේ සර්වඥ දේශිත වචනයකට ඇලපිල්ලක්වත් එකතු කරන්න. ඉස්පිල්ලක්වත් එකතු කරන්න. ත්‍රිපිටකය සිද්ධ කරනකොට පුස්කොළ පොත්වල ලියනකොට සෑහෙන්න මේ රේණු ගැලවිලා පුස්කොළ පොත්වල සමහරලාට ඒ රේණු ඇදිලා යනවා. එතකොට ඔය හයන්න භයන්න වෙනවා. වයන්නේ ඡයන්න වෙනවා. ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ පුස්කොළපත කියවෙන කෙනාට පුස්කොළ උතරත් කරු කරන්න ඕනේ. බුදුහාමුදුරන් කරු කරන නිසා හයන්න බහන්න දෙකම දාලා වචන දෙකම ලියන්න. දැන් අද ත්‍රිපිටක ජාන්ති පොත් කියවන්නේ ඒකේ නානා පාඨහ කියලා වෙනම කොටසක් තියෙනවා. මේ පාඨේට සිංහල පොතේ මෙහෙමයි, සියම් පොතේ මෙහෙමයි, බුරුම පොතේ මෙහෙමයි, අසවල් පුස්කොළ පොතේ මෙහෙමයි මෙහෙමයි කියන කියලා සෑම පාඨයක්ම දක්වන මිසක එක වචනයක්වත් වැරදිච්ච වචනයක්වත් අයින් කරන්නේ නැහැ. මොකද කාටවත් එච්චර අධිකාරී ශක්තියක් නැහැ මේක ਸਰුවත්ම වචනේ නම් වෙනස් කරන්න. මොකද ඒ තරම්ම මේ හැම වචනයකම පුදුම බලයක් තැම්පත් වෙලා තියෙනවා. ඒක හැම කෙනාගේම තියෙනවා. නමුත් අර මේ වචනය සම්බන්ධ අපේ මේ හැලුවක තියෙන නිසා අපි කියන දේවල් කවුරක්ක ගණන් ගන්න තිබන්ටටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි නොසලකා නොහිතා කරන කතා නිසා ගොඩාක් වෙලාවට මේ කෙලස් පහල කරන අතරු ඇතුළත කතාවට යනවා. ඉතින් ඒ නිසා සාමාන්‍ය ජීවිතයේදී පවා ශක්ති ප්‍රමාණය, විනිශ්චත භාවය, ආර්ය තුෂ්ණි භාවය ගැන සැලකිලිමත් තු නැත්නම් අද මේ තියෙන විෂම සමාජයේ ජීවත් වෙන්න අමාරුයි. එක දවසක් ඔය නිල්ලමින් දැද්දි ඒ මාත්‍යෙක් මට කියනවා බුදුරජාණන් වහන්සේ ඉඳද්දී කතා දාජ 32ක් නම් කරලා තියෙනවා මේ තිස්තික නොකල යුතුයි කියලා. ඒ කියන්නේ තිරච්ඡානගත කතා. තිරච්ඡාන කියලා කියන්නේ ඔළුව කෙලින් කරගෙන කරන කතාවනේ, ඔළුව පැත්ත දාලා කරන කතාව. ඒ කියන්නේ හරහ වැටිලා මේ මිනිස්ස කතා කරන්නේම වැටිලා. ඔළුව කෙලින් නැහැ. තිරසනයි කියලා කියන්නේ ඔළුව හරහට තියෙන්නේ ඔබේ. මිනිස්සගේ විතරයි උඩට තියෙන්නේ. ඉතින් මිනිස්ස හරහ වැටෙන කතා 32ක් තියෙනවා. ඉතින් ඒව තමයි ඔය චෝර කතා, රාජ කතා, කුමාරි කතා, ඒ වගේ ගොඩාක් විස්තර තියෙනවා. තියා කියනවා අද කොච්චර 32ක් තියෙනවා. කොච්චර ඒවා උපහාසාත්මක පෙන්නනවා නම් එයා කියනවා අද හැම පත්තරයකම සබ් එඩිටර්ස්ලා 30 දෙනෙක් ඉන්නවලු. ඒ එක එකට නොකල යුතු කතාවල විස්තර හොයන්න විතරක් නෙවෙයි. යුද්ධ ගැන හොයන්න වෙනම සබ් එඩිටර් කෙනෙක් ඉන්නවා. ඩයනා කුමාරි ගැන හොයන්න වෙනම සබ් එඩිටර් කෙනෙක් ඉන්නවා. ඒකල්ල ඒව පුරෝණ පත්තරේ. පත්තරේ 32 කුමාරව 32 නැත්තම් කවුරුත් තරම් කියවන්නේ. ඒ පත්තරේ අංග සම්පූර්ණ නැහැ. තිරච්ඡාන කතා 32ම සම්පූර්ණ නම් ඒ පත්තරේ උණු කැවුම් වගේ විකිටන. ඉතින් මේ මිනිස්සේ බුදුහාමර කරන්න එපයි කියපු කතාවම හරියට උලුප්පලා. එකේ මේ මට කටපාඩම මතක නැහැ 32ම 32 කරන බලන්න ඒ ටික නොලැබුණොත් දවසක් ඇතුළත ඒ පෞත්තු පත්‍ර කියවන මේ ජනමාධ්‍යට අහුවෙච්ච මනුස්සයාට කන බත් එකට ලුණු නැති වුණා වගේ.
අර කුණු ටික ඔළුවේ දාගත්තේ නැත්නම් ඒකල්ල වල තටමනුව ඉඳගෙන භාවනා කරා. ඒකල්ල කියනවා අතුරුත කතාව නැත කරන්න බෑ. ඇද්දේක වහගත්තා රූප පේනවා. ඇද්දේක වහගත්තා මේක පේනවා අරක පේනවායි කියලා. මේ හේතුව මේ වචී ద్వාරයේ සහ කන මේ දෙක අතර සංවරයක් නැතිකම නිසා ඒක උප්පති දෝෂයක්වත් ආවේනික ලක්ෂණයක්වත් නෙමෙයි අපි ඇබ්බැහිය නිසා වෙච්ච දෙයක්. ඒක නිසා පුළුවන් තරම් ඒ ඉන්නේ ඝනසංකනිකාවේ වෙන් වෙලා නැත්නම් විවේක ස්ථානයක ඇසු කරගෙන ඉන්නකොට ඒ කතා කිරීම නැත්නම් නොකර සිටීමේ ලාභේ කියන හරි අමාරුයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් කතා කිරීමම රසාවක් කරන ගුරුවරුන්ට දවසට පැය 5යි වැඩ කරන්නේ. කයින් වැඩ කරන කෙනෙකුට පැය 8ක් වැඩ කරන්නේ. ඒ පහේ වැඩ කරද්දි අයිස් ගන්නත් පීඩයක් ඇතිවෙනවා. අයිස් කාමරේ කියලා කියන්නේ ටීචර්ස් ඒ රිලීෆ් පීඩයක් හම්බ වෙනවා. ඒ කාමරේ ගිහිල්ලා ඉන්නකොට අයිස් කාමරේ කියලා කියන්නේ. අයිස් ගන්න පැය දෙකයි. මොකද හේතුව එක දිගට පැය පහ කතා කරොත් බ්ලඩ් ප්‍රෙෂර් එක නැති. ඉතින් ගෙදර ගියාට පස්සේ නැත්තරම උගන්නන්න පටන් අරගන්නේ පැය 5 වර වෙලා. ඊට පස්සේ තවත් ටිකක් එකතු වෙනවා. යුනිවර්සිටිස් වල තියෙනවා අවුරුදු 5ක් වැඩ කරපම අවුරුද්දා සැබටිකල් දෙනවා. සම්පූර්ණ කතා නොකර පැත්තකට වෙනවා. හැබැයි මොකක්ම කට්ටිය කතා කරන්නේ සැබටිකල් ඉර කෙරම. ලෙක්චර්ස් වලට ගිහිලා නෙමෙයි සැබටිකල් එක තමයි කතා කරන්නේ. ඉතින් ඒ තරම මේක හරි මේ ශක්තිය දබන ඒ වගේම මොළයට හරි වෙහෙසක් දෙන වැඩක්. ඉතින් ඒක අපිට තේරෙන්නේ නැහැ මොකද මේක පුරුදු කරලා අබ්බැහි වෙලා තියෙන නිසා. ඒක තේරෙන්නේ සිල් රකින්න කෙනාට වැඩිය සමත භාවනා කරන කෙනාට තේරෙනවා ඔය අතුලිත කතා මාර්ගයේ විපස්සනා කරන කෙනාට තව ඩිංගක් ඉස්සරහට යනවා. ඉස්සරහට ගියාට පස්සේ විපස්සනා කරන කෙනාට ඒක ලොකු වගකීමකුත් වෙන අතර පුංචි ඒ විපස්සනා ටැක්ටික් එක නිසා විපස්සනා උපයෝග ප්‍රයෝගේ නිසා පුංචි මේ ලාභිකුත් තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනනම් අපි පැයකට ඉස්සලා භාවනා කරමින් හිටියා. ඒ ඉන්න වෙලාවේදී අපි උත්සාහ කරාට ආනාපානයේ හිත තියාගෙන ඉඳ නානා ආකාර ශබ්ද නිසා අපේ හිත පිට දුවනවා. මේ කුරුල්ලන්ගේ ශබ්ද, බාහිරින් ඉන්න ශබ්ද නැත්නම් ඇතුළෙම ඉන්න පිරිසකගේ මොනවාරි ශබ්දයක් කරලා පිට දුවනවා. ඉතින් මේ පිට දුවනකොට අපිට පේනවා පැහැදිලිවම පුහුණු කරපු නැති මනස ආනාපාන ආරමුණට වැඩිය අර ශබ්ද වලට ප්‍රිය කරනවා. ප්‍රියකලා ඒ අනුව සාහිත කැඩිලා ආහිත පස්සේ මේ දෙස් දෙනවා, චෝදනා කරනවා. මට මෙච්චර දුර ඇවිල්ලා භාවනා කරන්න ගියාට මේ ශබ්ද නිසා භාවනා කරන්න බෑ කියලා. ඇත්තටම ආධුනිකයන්ගේ මේ චෝදනා සාධාරණයි. මොකද හේතුව අර ගොඩක් අමුතු තත්යකට හිතපත් කරලා භාවනා කරන්න ගියාට පස්සේ හිතේ තියෙන මේ නොදැමුණු ගතිය නිසා බාහිර පොඩි සත්‍යකාවක් කැඩෙනවා. නමුත් යම් ප්‍රමාණයකට භාවනා කරපු කෙනෙක් නම් අර්ථකථනයක් දෙන්න පුළුවන්. සතිය අඳුනගත්තට පස්සේ, සතිය කියන එක දැනගත්තට පස්සේ, නැත්නම් ආනාපාන සතිය පිහිටියට පස්සේ කිසියම් සද්දයක් නැතුව සද්ද නැති තැනක දිනු කරගන්න සතියට වැඩිය හොඳ සතියක් තියෙන්න ඕනේ. ටිකක් ටිකක් සද්ද තියෙද්දි හිත දිනු කරා. ඒ නිසා සතිය දිනුනාට පස්සේ ඒ කෙනාගේ අමතර පුහුණුව වෙන්නේ, වැඩිපුර අධ්‍යාපනය වෙන්නේ සාමාන්‍ය සද්ද තියෙද්දි ඊ ගත්ත අරමුණ කඩා ගන්න නැතුව ගෙනියන්න පුළුවන් ද කියන එක. ඒක මෙහෙම විස්තර කරනවා මේ පරියක භාවනාවේදී සද්දෙට කැඩෙන්න ඉස්සරලත් හිත තිබුණේ ආනාපානේ නම් සද්දෙට කැඩලා ඉවර වෙලා නැවතත් එන්නේ ආනාපානෙට නම් සද්දෙන් හානියක් වෙලා නැහැ කියන එක හිතාගන්න. වෙන්නේ උපදේශයක් ලැබලා නැත්නම් ඒ වගේම ලෑස්ති වෙලා ගියේ නැත්නම් යන්න ඉස්සලා ආනාපානෙ තමයි තියෙන්නේ. ඊට පස්සේ සද්දෙට හිත කැඩලක පාට ආනාපානෙටත් එනවා. නමුත් ආවට හිත පෑරිලා තියෙන්නේ. පශ්චාත්තාප වෙලා තියෙනවා. මට මගේ හිත කැඩනවා. ඊට පස්සේ ආනාපානට ආවට ආනාපානි බුද්ධ විඳිනව වෙනුවට හිත ද්වේෂී බුද්ධ විඳිනවා. මගේ හිත කැඩුනා කියන ඒ ද්වේෂී බුද්ධ විඳින්න ගත්තාම අර නැවත ආනාපානට ආව ඒ ආනිසංසය ලබන්න ඒ යෝගාවචරය දක්ෂ නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒක හොඳටම හිතට වද්දා ගන්න ඕනේ. සාමාන්‍ය ඒ ක්‍රම දෙකෙන්ම වද්දාන්න පුළුවන් එකක් තමයි. සද්ද නැතිම තැනක භාවනා කරලා ඇති කරගන්න සතියට වැඩිය ලොකු සතියක් දියුණු සතියක් අවශ්‍යයි සද්ද ඇති තැන භාවනා කරන්න. ඒ නිසා ටිකක් ටිකක් සද්ද තිබුණොත් කමන්නේ නැහැ කියන අදහස. දෙක තමයි සද්දයකට නම් කැඩෙන්නේ
ඒ ශබ්ද කැඩෙන්නේ ඉස්සෙල්ලා තමයි හිත ආරමුණේද ශබ්දෙට හිත කැඩුණාට පස්සේ නැවත හිත පැමිණෙන්නේ ආරමුණටද කියන එක හොඳට කැඩෙන වාරේ නිරීක්ෂණය කරන්න පුළුවන් නම් එතකොටත් යෝගාවචරය තියෙනවා දක්ෂකමක් එහෙම නැත්නම් සතුටු වෙන්න කාරණාවක් ආපහු ආවට පස්සේ ආනාපානට ආවොත් පශ්චාත්තාප වෙනවා වෙනුවට හිත නරක කරගන්නවා වෙනුවට හිත දැන් පිට ගියාට නැවත ආනාපානෙට එන්න හුරුවක් තියෙනවා ආනාපානෙට එන්න බයලජ්ජාවක් තියෙනවා කියලා ඒ නැවත පැමිණීම තමන්ගේ භාවනා දියුණුවක් විදිහට සලකගත්තොත් මේ අනාථපිණ්ඩික සිටුමාණ කියපු විදිහට නච්ච මේ සද්ද නිසිතං විඥානං භවිෂ්‍යති इति මට නැවතත් සද්දේ නිසිත කරගත්ත විඥානේ නොවේවා ආනාපානේ විඥානේ වේවා මෙන්න විදිහට කියනවා නම් ආශ්වාස ප්‍රශ්වාසයේ බලන විඥානේ තියෙන කාය විඥානේ නාසිකාග්‍රේ පිම්බි මැකිලින් බලනවා තියෙන උදරයේ එකක් කාය විඥානේ දැන් මේ කාය විඥානේ තිබුණ හිත තමයි නැත්නම් කාය උපන් හිත තමයි සද්දයක් කරනකොට ඒක පාරට සෝත විඥානේ බවට පත් වෙනවා එතකොට මේ සෝත විඥානේ ඇති සෝත විඥානය හැම වෙලාවම විනිශ්චය කරනවා මේ අහපු දේ මනාප දෙයක්ද අමනාප දෙයක්ද එතකොට දැන් අපි හිතමු අමනාප සත්‍යයක් ආවේ කියලා ඒත් එක්කම ද්වේෂය හිතට පහළ වෙනවා එනතන් දෝෂ අනුසය හිතට පහළ වෙනකොට අර සෝතය විඥානේ පහළ කරගත්ත ඒ චිත්ත වීතිය දැන් සද්ද නැති වුණාට සද්දෙන් සෑහෙච්ච ද්වේෂය පහළක ද්වේෂයේ දිගේ දෝෂ අනුසය දිගේ දිගට සෝත විඥානේ වශයෙන්ම පහළ වෙන්න පටන් ගන්නවා අන්න ඒ දේ නොවෙන්නයි මේ සාරිපුත්‍ර සාංශය මෙතෙන්දි මතක් කරන්නේ සද්දෙට ගියාට කමන්නේ හැබැයි ඒක දිගේ දිගින් දිගට පශ්චාත්තාප වෙවි විඥානයේ සෝතය අනුගමනය නොකරවා නැවත කාය විඥාණයට ගේන්න පුළුවන් නම් එයාගේ දක්ෂකමක් තියෙනවා ඉතින් එතකොට මේ බණ අහලා මේක සාර්ථක වෙච්ච වෙලාවක මේ යෝගාවචරයට සප්පේලා කමඨාන් සුද්ධ කරනවා කියන්න පුළුවන් නම් මම හොඳට භාවනා කරන ඉන්නකොට ආනාපානේ ආශ්වාසයේ ඉන්නකොට හෝ ප්‍රශ්වාසයේ ඉන්නකොට සද්දයක් ආවා මම ඒ සද්දෙ හිත කැඩුනා ඒ සද්ද බොහොම කටළු කංකරච්චල් සද්දයක් ඒ සද්දෙ නැති වෙච්ච ගමන් හිත නැවත ආශ්වාසයට ප්‍රශ්වාසයට ආවා එතකොට හිත පාර ගන්න නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව මට මේ ආපු ගමන්ම ආශ්වාස ප්‍රශ්වාස දිගේ දිගින් දිගට ගෙන යන්න පුළුවන් වුණා කියන මට්ටමට ඒක කරලා ඒක කෙනෙකුට අමතන සුද්ධ කරන එක කියන්න පුළුවන් තරමට දිනු වුණා නම් ඒ යෝගාවචිතයට වෙච්ච සද්දේ නිසා තියෙන සතුටුත කාරණා මිසක පශ්චාත්තාපයට කාරණාවක් නැහැ. ඒක තේරුම් ගන්නවා දැන් මට පුංචි සද්දයක් තියෙනකොට හැලහැප්පීමක් වෙනවා. නමුත් සද්දෙන් පස්සේ බොහොම ඉක්මනට සුවයක් සිද්ධ වෙනවා. එකපාරට ඇවිල්ලා ආය කාය ප්‍රසාදයේම නැත්නම් ආනාපානෙම හිතපවත් ගන්න පුළුවන් කියලා ඒක කරනවා විතරක් නෙවෙයි ඒක කියන තරමටම ඒක සමාදන් වෙලා ඒකට උත්සාහ කරන්න ගත්තොත් සද්දයක් එන හැම වෙලාවෙදීම බන්නේ කොච්චර ඉක්මනට මට නැවත ආරමුණට එන්න පුළුවන්ද මූල කර්මස්ථානට එන්න පුළුවන්ද කියලා වෙන විදිහකට මේක කියනවා නම් සද්දයකට කැඩිච්ච හිත ආපහු ගෙදර එන වෙලාව තියෙනවානේ ආනාපානට එන වෙලාවෙදී අන්නේ ගෙදර එන හිත සාදරයෙන් බාර ගන්න කැමැති නම් හිත ආපහු ආවිල්ලා ආනාපානෙට ගියයි එනකොට ඒ හිතට මේ තරහයිට කිය තරහම උනෝකෙ පිළිගත්තොත් මොකද උඹ පිට ගියේ මම කියලා තිබුණේ ආනාපාන ඉන්ද්‍රියද මොකටද සද්දර ගියේ කියලා රොස්පරොස් කරන්න ගත්තොත් එතකොට වෙන්නේ අර ද්වේෂ හිතිවිලි සෝතය මුල් කරගත්ත ද්වේෂ හිතිවිලි પરම්පරාවක් ගිහිල්ලා අනවශ්‍ය විදිහට තමන්ගේ චිත්ත ප්‍රවෘත්තිය විඥාන සෝතය නිවර්ණගත වෙන එකයි වෙන්නේ. ඉතින් මෙන්න මේක සමත භාවනාවේදී එච්චර සාකච්ඡා කරන්න බෑ සමත භාවනාවේ කියන්නේ පුළුවන් තරම් සද්ද නැතනකට යන්නේ. විපස්සනා වෙදී නම් එන්නේ ඇරලා සද්දෙන් පස්සේ තමයි නැවත මූල කර්මස්ථානට යෑමේ කොච්චර කෙටි ක්‍රම දක්ෂකම තියනවද ඒ වෙච්ච එක නඩුවහා ඉන වෙනුවට ආපු වෙලාවෙම ආනාපානෙ පිටවගෙන යන්න පුළුවන් නම් ඒක යෝගාවචරයගේ ලොකු කඩයිමක් වෙනවා ලොකු දියුණුවක් වෙනවා ඉතින් මේක ඒ සෝත විඥාන කාය විඥාන පාරදිගෙත් කියත හැකි එහෙම නැත්නම් කියන්න පුළුවන් ආනාපාන හිතපු හිත සද්දයට කැඩුනායි කියලා කියන්නේ සතිය අසතියටපත් උනායි කියලා හිතමු. නැත්නම් අප්‍රමාදව හිතපු හිත ප්‍රමාදයට වැටුනායි කියලා.
ඉතින් ඒකට අපිට ද්වේෂයක් එනවා. අනේ මට සත්‍ය පවත්වාගෙන යන්න බැරි වුණා. අප්‍රමාදී පවත්වාගෙන යන්න හිත ප්‍රමාදයට වැටුණා. එහෙම නැත්නම් සතිය කැඩුනා කියලා අපි කෑපු කෙනාට හෝ කැස්සට හෝ මොකක් හරි සද්දේ ද්වේෂික. නමුත් ඒ වෙනුවට තමන්ට කල්පනා කරන්න පුළුවන් නම් සතිය තියෙන වෙලාවේදී සතිය ගැන සතුටු වෙන එක හොඳයි. නමුත් ඊටත් වැඩිය හොඳයි සතිය නැති වෙලාවේදී පශ්චාත්තාප නොවී. අසතියක් ඇවිල්ලා එනේන අසතියක් පාසා පශ්චාත්තාප නොවීමේ මේ ගුණය දිනු කරගත්තොත් ඒක සතියෙන් සම්පජඤ්ඤේ හරහා උපේක්ෂාවට පාරකම්. ඒක නිසා හිත කැඩෙන වාරයක් පාසා හිත වැඩෙන වාරයක් පාසා තමන්ට මේක පරික්ෂා කරන්න පුළුවන් සද්දෙන්ද පමණක් නෙමෙයි වේතනාවෙන් පුළුවන් හිතවිලි වලින් පුළුවන් ඒ සතිය කැඩුනා නැත්නම් ප්‍රමාදයට වැටුණා මේ ප්‍රමාදයට වැටුණට හිත කම්ප කරගන්නේ නැහැ මේ කැඩිච්ච හිත අපව වරමුණට ආවට පස්සේ නැවත පැමිණීමේ සතුට ගන්නවා මිසක් අහිත පිට ගියා කියලා සතිය කැඩුනා කියලා පශ්චාත්තාප වෙන්නේ නැති මට්ටමට දියුණු කරගන්න පුළුවන් නම් ඒක සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරන්නේ සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් වෙන වෙලාවට සති ඉන්ද්‍රිය තියෙන වෙලාවේදී නැවත අපව සතිය පිහිටවීම සඳහා යාගේ ඉන්ද්‍ර ශක්තිය නායකත්වය පාවිච්චි කරනවා සතිය බලයක් බවට පත් වෙනට ඒ බව තමයි දන්නේ මගේ හිත කැඩෙනවා සතිය කැඩෙනවා නමුත් කැඩුනට මම නොසැලී නැවත හැකි ඉක්මනටම මූල කර්මස්ථානයේ නැවත මම හිත පිහිටව ගන්නවා කියලා ඒ දේ අගය කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට බාධක වලට අනිවාර්යම තරහ වෙනවා වෙනුවට සෑම බාධකයක් මාර්ගයේම සතුටු වෙන්න කාරණාවක් තියෙන බව තීරු ගන්න පුළුවන් වෙනවා මේක හුඟක් අත්දකින්න පුළුවන් ඒ දිහා වැඩ කරලා ඊට පස්සේ තමයි මේක හරහා මේ සතිය කැඩුනා කියලා පශ්චාත්තාප නොවීම හරහා තමයි මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන බරපතල පාඩමට අපි එළඹෙන්නේ අශලෝක ධර්මේ කම්පා වෙනවා කියලා කියන්නේ ලාභයක් ආනාපාන හිත තියෙනකොට සතුට වෙනවා සද්දයක් හිත කැටිච්ච ගමන් කනගාටු. නමුත් ආනාපාන සතිය තිබුණත් හිත කැඩුනත් සතියමත් උනත් නැතත් ඒ බව දන්න ගතිය නොසලින ගතිය තියෙනවා නම් ඒක මේ තාමත්ම මම අර කිව්ව විදිහට භාවනාවේම අත්දැකිය හැකි විපස්සනාව දන්න කෙනාට හිත ලෑස්ති කරගෙන යන කෙනාට ලීසින් අත්දකින්න පුළුවන් අත්දකින්න ඒ පුද්ගලයාට එකම ඉරියව්වක ඉඳගෙන ඇස් දෙක වහගෙන සද්ද නැත්තනක විතරක් නෙවෙයි සාමාන්‍ය ශබ්ද තියෙන තැනක උනත් බාධාක තියෙන තැන උනත් භාවනා කරන්න පුළුවන් ඒකෙන් තමයි මේ පුද්ගලයා නැවත එදිනෙදා ජීවිතයේදී පවා සතිය පිහිටවා ගැනීමට බලාපොරොත්තු ඇති කරගන්නේ ඉතින් ශා භාවනා මධ්‍යස්ථාන 100%ක් සතිය සද්ද නැති එක අවශ්‍යයි නමුත් ඒක මුල ධර්මානුකූලව ඉච්ඡා උපයන අමාරු දෙයක්. ඒ නිසා යෝගාවචරය ඒකම ඉල්ලගෙන ඒකටම රණ්ඩු කරන්න නරකයි. යම් යම් සද්දතියෙදී භාවනා කරන්න පුරුදු වෙන්න ඕනේ. නමුත් මේක වරදොල තේරුම් ගන්න එපා. මම ටිකක් කැස්සට කමන්නේ කියලා හිතන්න එපා. ඒකට නෙමෙයි මම මේ බණ කියන්නේ. කයින්වනම් කරුණා කරලා ලේන්සුවක් පාවිච්චි කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටියා. එතකොට ওই තියෙන සද්ද ගොඩක් අඩු වෙනවා. එහෙම නැත්නම් එක පාරට කැස්ස ආපු ගමන් එළියට ගියාම ලෙඩ රෝග පැත්තෙමුත් විෂ බීජ පැත්තෙම වැඩි සද්දෙත් බොහොම තියුණු. ඒ නිසා එහෙම කියන කෙනෙක් ඉන්නවා නම් ඒකට හැඩ ගැහින්න ඕනේ. ඒක ෂොප් පාවිච්චි කරන්න. පාවිච්චි කරලා තමන්ගේ අනුන්ට තිය වෙන්න තියෙන මේ කර්කස භාවයේ පුළුවන් තරම් අඩු කරන අතර තව කෙනෙක් එහෙම ලීන් ෂොප් පාවිච්චි කරන්නේ නැතුව කහින වෙලාවෙදී යාට වෛර කරන්නත් එපා. උන් ওই දෙක තමයි ගරුවෙන් තාක්ෂණ. සරුවෙන්සත් ඥානි කියලා කියන්නේ තමන්ගෙන් අනුන්ට තියෙන කරදර වලින් 100%ක්ම කපහරින් උත්සාහ කරන අතර අනුන්ගෙන් තමන් කරා එන කරදර වලට පුළුවන් තරම් ඉවසලා කටයුතු කරනවා නම් ඒ විදිහට ඕන තැනක ඕන ඉරියව්වක භවනා කිරීමේ පුළුල් පරාසයක් ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා සර්වචන් වහන්සේ අර විදිහට කචනයක් කතා කරනකොට ඉතාමත්ම සැලකිල්ලෙන් අර්ථය සලකලා කටකටු කරාද සර්වචන් වහන්සේ කරා ලැබෙන කටුක වචන වලදී දුමාහාර යොදින ශක්තිය මේක තමයි සර්වඥතාඥානය කියලා කියන්නේ. හැබැයි මේක ශක්තිය කටයුත්තක් නෙවෙයි. මේක ඇත්තටම උපේක්ෂා හා සම්බන්ධ කටයුත්ත, සම්පජඤ්ඤ හා සම්බන්ධ කටයුත්ත. මේක සදාචාරවාදියාට හීනකින්වත් හිතන්න බැරි කතාවක්. සදාචාරවාදියා හිතන්නේ ලෝකෙ නිස්සද්ද කරලා මේ භාවනා කරන්නේ. ඒක අවශ්‍යයි.
අවශ්‍යයි කියලා කියන්නේ සීලයක් වශයෙන් අපි ගතාන කරන්න මිනිස්සු කර ගන්නවා අවශ්‍යයි. නමුත් හොඳට මතක තියා ගන්න ඕනේ කවදාකවත් නිස්සද්ද වුණ පමණින්ම හිත දියුණුුනයි කියන්න බෑ. ඒ නිසා යම් යම් ශබ්ද තියෙද්දී ඒ සඳහා විඥාණය ඒට දුවන්නේ නැතුව අඩුගානේ දැන් විඥාණය මේ ද්වේෂය ඇසුරු කරනවා, දැන් මේ විඥාණය ආනාපානය ඇසුරු කරනවා, දැන් මේ විඥාණය ශබ්ද ඇසුරු කරනවා කියලා දැනගන්නවා නම් නැචමේ ශබ්ද නිශ්චිතං විඥානං භවිෂ්‍යති කියලා ඒ විඥාණයේ තියෙන වගවීමකින් තොරව පණින ගතිය, නැත්නම් අර පිස්සු රිලෙවෙක් වගේ තියෙන ගතිය හොඳට තේරුම් ගන්න බාධා නැතුව. ඒ නිසා යම් තැනක පොරලෝසුවේ ශබ්දයක් මේ ෆෑන් එකේ ශබ්දේ එනතන් දිය හල නැත්නම් කුචි පාරක් කයින්ගේ භාවනා කරනකොට ඉතින් අපි දන්නවා නිතරම මේ වරින් වර හෝ නිතරම මේ ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. Tamanda දැනගන්න පුළුවන් සතිය දියුණු වෙලා ආනපානෙ හුරු කරගෙන හාද කරගෙන ඉන්නකොට වර එක පාරට ආනපානෙ කඩලා බිඳලා දාලා ශබ්ද කඩන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අපි දන්නවා දැන් ආනාපානේ වේගයට වැඩිය ශබ්ද වේගේ බරපතලයි සංඥාව. ඒ නිසා ශබ්දේ හිත විඥානේ ශබ්ද සෝත විඥානේ බවටපත් උනා දන්නවා. ඊට පස්සේ සෝත විඥානේ තුළ ඇති කරන මේ ශබ්ද සංඥාව ශබ්දේ ගන්න බහලකම ආනාපානට අඩු වුණාට පස්සේ නැවත හිත ආනාපානට එනවා. ද්වේෂ කරන්නේ නැතුව හොඳට බැලුවොත් ශබ්ද පිටිපස්සේ තියෙනවා ඒ ආනාපානේ කරා. මේක කියන්නේ භාවනාවේදී සද්දේ හරහ ආනපානේ බලනවා. එතකොට සද්ද නැතුව කියන එක නෙමෙයි කියන්නේ පිටිපස්සේ සද්ද වගේක් තියෙනවා නම් තමන්ට පුළුවන් ආනපාන දිගේ පවත් ගන්න. එතකොට අරුම සිද්ධියක් වෙන්න පටන් අර ගන්නවා. සද්ද පිටිපස්සේ ආනපාන ඉස්සරහ තියෙන වෙලාවක් එනවා. ආයෙත්ම මේ සද්ද ඉස්සර ආනපාන පිටිපස්සේ කියන අවස්ථාව. ඒක තමයි විචිත්‍රම අවස්ථාව. සද්ද හොඳටම කරතර කරනවා. නමුත් මේ සද්දෙන් ද්වේෂයක් නොවීමට ඒ මත විඥානයේ පහළ වීම පිළිබඳ අවබෝධයෙන් ඉන්න කෙනාට ඒකට කනගාටු වෙනා විදිහට පිටිපස්ස හැදිලා මේ වෙලාවේ ආනාපානෙ තියනවාද කියලා බැලුවොත් හොඳ ලස්සන සීගියක් දැකගනි. ශබ්දය කෙලෙස් සහිත නම් ආනාපානෙ කැළඹිලා තියෙයි. ශබ්දේ නික්ලේශී නම් ආනාපානෙ ඉතාමත්ම සංසුද්ධය සමාදානෝ පිටිපස්ස සිටේ. ඒකෝර තමන්ට හිතට කියන්න පුළුවන් හිතේ තියෙන චපලකතිය දකින්න පුළුවන්. හිතට ඕනේ කලබලයක් අංකරතලයක් නම් එයා සද්දය ඇසුරු කරයි. හිතට ඕනේ සාමකාමී ශාන්ත බවක් නම් ආනපනිය ඇසුරු කරයි. මේකෙදී හිත කොහටද යන්නේ? නුපුණු මනස දුවන්නේම කලබලයකට. ඒකේ මනසේ නුපුණු දුගතිය මිස සද්දෙන් කරන බාධාවක් නෙවෙයි. ඒ නිසා තමයි හොඳවට සැලකිල්ලෙන් ඉඳලා ආන හිත පෙන්න දෙන්න පුළුවන් නම් මේ ශබ්ද තිබුණට සතිය හෝ ආනාපානය හෝ සමාධිය හෝ පිටිපස්සේ එක දිගට පවතිනවා. මගේ යුතුයකම විය යුත්තේ මේ ආනාපානයත් එක්ක ඉන්න එකයි. ඒ නිසා මම ආනාපානය දිගට පවත්වාගෙන යන්න උත්සාහ කරන්න ඕනේ කියලා සද්ද හරහා බලන් ඉගෙන ගත්ත දවසේ ඒ යෝගාවචරයට අර සද්දෙන් එන්න තියෙන බලපෑම, නපුරු බලපෑම එන්නේ නඩු කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ආනාපානයේ ළඟ දුර අවස්ථා දෙක හොඳට තේරුම් ගන්න පුළුවන්. වර එක සද්දේ ළඟයි ආනාපානයේ දුරයි. පාටි අනික් වෙලාවට ආනාපානේ ළඟයි සද්ද දුර. මේ දෙක සත්‍ය මාර්ගයෙන් අඳුරගත්තට පස්සේ මේ ධර්මතාවයෙම වේදනාවට යොදන්න පුළුවන්. වේදනාව ළඟ ආනාපානේ දුර තියෙන අවස්ථාවක් තියෙනවා. ආනාපානේ ළඟ වේදනාව දුර තියෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට මේ ආනාපාන සති භාවනා කරනකොට වෙන දෙයක් එක්ක ගැට ගැට වේදයක් එක්ක සාපේක්ෂව සංසන්දනාත්මක බැලුවේ නැත්නම් ආනාපාන සති වැඩේ නැහැ. ඒකයි මේ සමත සමාධියේ විපස්සනා සමාධියේ තියෙන වෙනස. සමත සමාධියේ සුද්ධ වශයෙන්ම ආනාපානෙම මුල් කරගෙන ඒක නැති වුනොත් කැඩෙනවා කියන ඒකායන නීවිඥාන. විපස්සනා සමාධියේ මුලදී සමත සමාධිය වගේ පසුබිම හොඳට සකස් කරගෙන ගිහිල්ලා පස්සේ උත්සාහ කරනවා හිත කැඩෙද්දී සතිය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව යන්න පටන් අරගත්තට පස්සේ මේ විසම ලෝකේ සමහිත පවත්තන එක කුප්පිත කිපෙන ලෝකේ නොකිපී ගතකරනද තමන්ට හැකියාව තියෙනවා. ඒ හැකියාවදී හිත නුපුහුණු හිත හැම වෙලාවෙදීම නිස්සද්ද භාවයට සාන්ත සීතල භාවයට වැඩිය කරච්චලයක් කලබලෙ කෙලෙසොත් කැමති කතියක්. මෙන්න මේ දෙක පෙන්ලා දීපු දවසේ තමයි තේරෙන පටන් අරගන්නේ සද්ද ඇත්තටම අපිට කරදර කරන්නේ අපි තමයි සද්ද වලට කරදර කරන්නේ කියලා.
ඒ මොකද මේ විනෝඩ තියෙන ආනාපානය අසු කරන පටන් අරගත්තොත් අපිට පුළුවන් සද්දේ තියෙදි ආනාපානය අසු කරලා සතිය වඩන්න. නමුත් අපි සද්දවලට කරද කරනවා අසෝලයි කැස්සේ අසෝලයි මේ කිරුවේ කියලා. ඒ මොකද අපේ හිතේ තියෙන පාහට ගතිය. අපේ හිතේ කෙලස් වල තියෙන කැමැත්ත. අපේ හිතේ තියෙන කරදරේට තියෙන කැමැත්ත. ඉතින් මේක දැක ගන්නවා කියන එක බොහොම මාන. මේක දකින්නම් Taman දිහාම පිට කෙනෙක් බලනවා වගේ දුර ඉඳලා බලනවා වගේ දැක ගැනීමේ ශක්තියක් නැති වුණොත් යෝගාචරය ගොඩක් ලාට චෝදනා බහුල. ඒ වගේම උස්සස්ව ප්‍රසස්ත තත්ත්ව භාවනා මැද අත්‍යන්තයෙන් බලාපොරොත්තු වෙන සත්‍ය හම්බ වෙනවා. ඒ කියන්නේ හිත මෝරලා නැහැ කියන එක. ඒ වගේම මේ මිනිස්සයා සුචරිතවාදියෙක් වෙනවා. අනික් කෙනෙක්ගේ පොඩි දේකට දඟලනවා. ඒ වගේම Taman ඒතියෙදි කෑ ගහන කෙනෙක් වාට පත් වෙනවා. අනික් අයට මේකෙන් බාධා වෙන බව දැනගෙන පාලනය කරතේ හෝ නැතු කෑ ගහන කෙනෙක් වාට පත් වෙන නිසා මෙතන සීලයක්ම තමයි රැකෙන්නේ. බයලජ්ජාවට සාපේක්ෂව එවනම් මේ සංවරයට සාපේක්ෂව මේකට සති සංවරය, සීල සංවරය, විරිය සංවරය, කන්ති සංවරය, ඥාන සංවරය කියලා සංවර පහකින් විස්තර කරනවා. මේ සංවරය මේ කියන විදිහට අර ඉතාම ගැඹුරු මට්ටමින් වචිද්්වාරය ඇති වෙන සංවර සිද්ධ වෙන්නේ විපස්සනා යෝගාවචරකේ විතරයි. මේක දන්නේ නැතුව ඒ ප්‍රසස්ස තත්ත්වෙ ඉල්ලන එකනා ඔය පිළිබඳව අගයන් ආඩම්බරයන් වල මොකද්දෝ පටවල ගැනීමක් තියෙන නිසා තමයි ඒ ගොඩක් අර චෝදනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ සත්‍ය පිළිබඳව කතා කරනකොට Taman දවසින් දවස පරියන්කේ ඉඳලා සක්මනට ගිහිල්ලා එක සද්ද කියන තැන් වල ඊටදී ගුරුස් වරමණක් ඇසුරු කරමින් සත්‍ය ප්‍රවැක්කීමේදී ලොකු වෙනසක් ලොකු සංසන්දනාත්මක වෙනසක් ඇති කළ දෙන යෝග ජීවිතය. ඊට පස්සේ පරියන් සක්මණේ ඉඳලා ඉදිරියට වැඩවලට යනකොට පරිසරයේ හද්දයි තමයි සමාජශීලීගත වී සමාජී සභාශීලී වීමේ වෙන සද්දයි තියෙද්දි සත්‍ය පාත්තගෙන යන්න පුළුවන්කම තියෙනවනේ. ඒ යෝගාවචරය එන්නෙන්ද මොරච්ච මනසක් ඇතුව මේ සති ඉන්ද්‍රිය පවා සති බලයක් වඩපත් වෙලා බොජ්ජංග මට්ටමට ඒ වගේම උපේක්ෂා කරන මට්ටමට දියුණු කරන පටන් ගන්නවා. ඉතින් එතකොට තමයි ඇත්තටම මේ සර්වචනාංශයේ දේශනා කරපු සූත්‍ර වල කියන මේ පුහුණුව අස්තෝක ධර්මයේ කම්පා නොවන ගතිය වැඩෙන්නේ. එතකොට සතිය එක විදියට අමුද්‍රව්‍යයක් වඩපත් වෙනවා. සතිය පවා අනිත්‍ය බව තේරෙනවා. එකක් කැඩෙනවා, එකක් හැදෙනවා. නමුත් ඒකෙදී නොසැලෙන මනසක්, ඒකෙදී උපේක්ෂාවක් ඇති කරගන්න පුරුදු වෙනකොට යෝගාවචර එන්නේ ඉන්ද්‍රියන්ගෙන් සහ ඉන්ද්‍රියන්ට ගොදුරු වෙන්නා වූ අරමුණු වලින් සුවයක්ත වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සූපසහ ඇහ, කනසහ ශබ්ද, ගන්ධසහ නාසය, දිවසහ රස, කයසහ පහස, හිතසහ හිතවිලි කියන වලින් මෑත් වෙලා හිත පුළුවන් තරම් අන්ත අභ්‍යන්තරගත වෙලා ඉන්ද්‍රිය විනිබද්ධ වෙන්නේ නැතුව රූප රාග විනිබද්ධ වෙන්නේ නැතුව මැද තියෙන තමන්ගේ හැබෑ නිවහන එහෙම නැත්නම් තමන්ගේ නියම විවේක ස්ථානයේ නිරාමිෂ ප්‍රීතිය තේරුම් ගන්න පටන් ගත්තට පස්සේ තමයි ඒ යෝගාවචරයට මේ අභිනිෂ්ක්‍මණය කියන එක අතහැරීම කියන එකේ වටිනාකම තේරෙන්නේ. එහෙම නැතුව මේ ලෝකෙට චෝදනා කර කර සත්‍යත්‍ය කරඬු කර කර ඉඳද්දී ඒකෙන් පැහැදිලිව පේනවා මෙයා මේ ලෝකෙ අභිනිෂ්ක්‍මණය කියන හැඟීමක්වත් නැතුව මේ කතා කරන්නේ. හොඳට මේ විදියට සත්‍ය දිනු කරගෙන යනවනම් තේරෙන පටන් අර ගන්නවා කන්ද තම්බි ගාවට එන්නේ නැහැ, තම්බි කන්ද ගාවට යනවා. හොඳම දේ තමයි විවේක ස්ථානයකට යන එක. දැන් රණ්ඩු කරලා හොඳට තේරෙනවා මේ ලෝකේ හදන්න බෑ. සර්වඥාන්සේ හැදුවෙත් නෑ. සර්වඥාන්සේ කරන්නේ හැම තැනම කිනකොට තීන කෝපන සමයින භගවා විහෙදති නලේ රුපුච මන්ද මූලේ එහෙ නැත්තම් ජේතවනා සවත්‍යං ජේතවනාරාමේ අනාථපිණ්ඩිකස ආරාමේ කියලා නගරේ නමත් සඳහන් කරනවා, අරණ්‍ය නමත් සඳහන් කරනවා. සර්වඥාන්සේ හැම වෙලාවෙම නගරය ආශ්‍රය කරනවා පිටපාති ටිකක් ලබා ගන්නද, මා ජනතාවට සේවය කරන්න කරුණාව. ඉතින් ප්‍රඥාවෙන් ඕනේ වෙනකොට ඒක ස්ථානකට යනවා. ඒ තමයි සර්වඥාන්සේ වැඩ වශයෙන් ඕනම තැනක් කියනකොට ස්ථාන දෙකක් සඳහන් කරලා තියෙනවා. ඉතින් අටුවාචාර්යන් වහන්සේලා ප්‍රශ්න කරනවා, ඇයි දෙපොලක් කියන්නේ කියලා. එක පොලක් විවේකයේ සඳහා. මේ බුදු වුණාට පස්සේ අනෙක් පොල ලෝක අර්ථයේ පිණිස බණ කීම සඳහා පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා බුදු වුණාට පස්සෙව පවා සර්වචන් වහන්සේ ඒ විවේක ස්ථාන ලාගිය ආඩම්බරේ පෙන්නලා දීලා තියෙනවා. තමන්ගේ ජීවිතයේ භාවනා කරගෙන යනකොට
ඒ වාගේ නිස්සරණ අධ්‍යාශයක් මේ ලෝකේ ශබ්ද තියෙන තැන ඉඳන් පටන් අරගත්තට අපි කරපු පින් ඇත්ත නම් අපිට කවදා හෝ ශබ්ද වලින් තොර වෙච්ච විවේක ස්ථානයක් අපිට ලැබෙයි. ඒක තමයි වඩා හොඳ තැන. ඒක නිසා පුරුදු කරලා විවේක ස්ථානයක් හම්බෙච්චාම ඒකට ආකර්ෂණ වෙන එක, ඒකට ඇදිලා බැඳිලා යන්නේ එක මේ ශබ්ද වලදීන තාමත්ම කිට්ටුම සම්බන්ධ වෙන දේ. මොකද ශිෂ්ටාචාර ලෝකේ කියලා කියන්නේම ශබ්ද ගොඩක්. කංකරච්චලය. උදේ ඉඳලා හැන්ද වෙනකන් කොළඹ නගරේ රැට සීරිපුර මිනි ප්‍රීති සාගරයේ කියලා මේක හැම කොළඹ වෙනකන් නටන එක තමයි වැඩේ. අරේ කියනවා කින්නෝ රිලවුට් ආ ගන්නවා නම් නම් කයදාකත් ඒකේ මේ ඉච්චර කංකරච්චලයක් නැහැ. ඒක නිසා මේක දිනු වෙනකොටම ශබ්ද පිළිබඳව යම් ප්‍රමාණයකට තේරුම් අරගන්න ඒ තේරුම හොඳම දේ තමයි කීයක් වේදන් කළා හරි කමන්නේ දවසේ මෙච්චර වෙලාවක් සතිය මෙච්චර වෙලාවක් මාසෙ මෙච්චර වෙලාවක් විවේක වෙන්න දෙන්න ඕන හිතට. එහෙම නැත්නම් ඇත්තටම ඒ හිත නිකන් අර මස් කඩේ මස් කොටන කොටේ උඩ තියාගත්ත මස් ඇදලක් වගේ උතුම වෙහෙසකටපත් වෙලා තියෙන එකෙන් ඇති වෙන ඒ ශබ්ද වැඩි වෙන නිසා ඇති වෙන මානසික වෙහෙස ඔය මොනම රෙක්‍රියේෂන් එකකින් අතෙන්නම් වෙනම විනෝදාසීමක් නැති කරනවා. අත්‍යවශ්‍යයි මේ විවේකෙට. ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා ඔය ඉස්සින්නාංශලා මේ නසස්ත්‍ර ඉගෙන ගත්තේ ගස්වල තියෙන ಗುಣ ආයුර්වේද ඉගෙන ගත්තේ තන්නේ කර විවේකී වෙ ඉන්නකොට. ගහක් මුලට වෙලා ඉන්නකොට එක පාරට ඒ විවේක බුද්ධියට මතුවලා එනවා මේ දෙක අතර සම්බන්ධ. මේ ගහේ තියෙන මේ ගුණේ මේ බේතත් එක්ක සම්බන්ධයි. මේ නසස්ත්‍රේ මේ තියෙන ග්‍රහචාරකාව මේකට සම්බන්ධයි කියලා ඒ විවේකයෙන් තමයි පහළ වෙන්නේ. ඒක නිසා ඔය ආයුර්වේදී තියෙනවා මේ ධන්වන්තරි කියන පක්ෂි ඇවිල්ලා මේ කපුට වගේ ගහක් මුට ඉඳගෙන ඌ කෑ ගහනලු කෝරුක් කියලා. එචර වාග්බට කියන විසින්නාංශ ගහ මුල ඉඳගෙන භාවනා කරනවා. ඉතින් මේ සද්ද ඇහෙනලු කෝරුක් කියලා. ඉතින් ඊට පස්සේ අර භාවනාපතේ තියලා කෝරුක් කියලා කියන්නේ කෝ අරු කවුද නිරෝගී කියලායි අහන්නේ කියලායි යාර තේරෙන්නේ. ඊට පස්සේ යා කියලා කියනවා හිතබුක් මිතබුක් සෝරුක්ය. යම්කිසි කෙනෙක් හරියට ආහාර ප්‍රමාණය හරියට දැනගෙන ගන්නවා නම් හිතවත් ආහාර ප්‍රමාණය හරියට ගන්නවනම් එයා තමයි නිරෝගී කියලා. අර කුල්ල දිගටම කෝරුක් කියනවා. ඉතින් අර හිතාගත්තලු මගේ උත්තරේ කුල්ල පිළිගන්න කැමති නෑ. මොකද්ද අඩුවක් කියන්නේ කියලා. ඊට පස්සේ යා හිතබුක් මිතබුක් පරිණතබු සෝරුක් කියවලු. එතකොට කුරුල්ල සෝරුක් කියලා ගියාලු යන්නේ. අර විජහාතර සෝරුකේ ලියාගෙන තිනවා විවේකේ ඉන්නකොට හිතට ආපු දෙයක්. අපි හිතන පරිශනාකාරවල මේ වාක් උපකරණ තියදි තමයි අපිට මේ නිර්මාණශීලී අදහස්, ප්‍රගතිශීලී අදහස් එන්නේ කියලා. ඕනම චරිතයක කියලා බලනද ඒ නිර්මාණශීලී අදහස්, ප්‍රගතිශීලී අදහස් ඇතුළ තියෙන විවේකී ඒ නිසා අපිට අවශ්‍ය නම් අපි ඉගෙනගත්ත සිල්පොල මල්ටිපීමක් වෙන්න, අපි ඉගෙනගත්ත ශාස්ත්‍රවල දිනුවක් ඇති වෙන්න, ඒකට ස්වභාවයෙන් වැඩෙන්න දෙන්න ඕනේ. එතකොට සෝත විඥානෙ නෙවෙයි හිත තියෙන්නේ, සද්ද නෙවෙයි. සද්ද දැන් සුත්‍රමේ වශයෙන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ චින්තාමේ වශයෙන් ඒක දිරවනවා. ඒක නිකන් හරකා දවල් කාලා රැට වමාරා කරනවා වගේ එකක් වෙනවා අපි දන්න සුත්‍රමේ. ඒක සිද්ධ වෙන්නේ විවේක බුද්ධියේ. නවතනවත සුත්තමී ඥානේ නේද? සුත්තමී ඥානේ දිරව ගැනීම සිටුවේ. ඊට පස්සේ අර දිරවගත්ත කොටසක්ම තමයි කුසල ඡන්දේ පහළ වෙලා භාවනා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සුත්තමී ඥානේ කියන්නේ සිතින්ම සෝත විඥානේම තමයි. නමුත් සෝත විඥානේ හැමදාම සුතේ විතරක් තිබුණා නිවන් දකින්න. ඒක චින්තාමේ බාටපත් වෙන්න විවේකී අවශ්‍යයි. ඊට පස්සේ ඒක භාවනා කරනකොට ඊටත් වැඩි අවශ්‍යයි. අන්තිමට භාවනා කරලා උපේක්ෂාව ඇති කරගෙන සතිය කැඩුනත් සද්ද ආවත් භාවනා කරන්න පුළුවන් වෙනවා කියනකොට ඔය කවුරක්වත් විශ්වාස කරන්නේ නැති විදිහට එයාට විවේකේ ලැබෙන්න පටන් ගන්නවා. ඒ වගේම විවේකයේ තියෙන උත්තම ගතිය, නෛසර්ගික ගතිය, වටිනාකම අපි මේ දැනට හිතන මේ භෞතික ලෝකේ සම්පත්තිත් එක්ක බලනකොට අසුචි රත්තරන්.
විවේකයේ රත්තරන් නම් මේ භෞතික ලෝකයේ තියෙන සැප සම්පත් සියරම අසුචි වාගේ අපි මෙච්චර කල් හම්බ කරේ මේකද කියලා හිතනවා. මොකද අපි හම්බ කරන්න වෙන්නේ මේ කලබල වෙන්නේ. පැය 24මයි. හීනෙමුත් ඌව තමයි කල්පනා කරන්නේ. විවේක වෙච්ච ගමන් කල්පනා කරනවා. කවදද අපි මේක පොඩ්ඩක් විවේක වෙන්න වෙන්නේ කියලා. ඒක නිසා යම් කිසි භාවනා ජීවිතයක පළකෂ්මක් ඇති කරන්න පුළුවන් තරම් මේ ශබ්ද සම්බන්ධව ඉස්සල්ලාම තමන්ගේ පිටවෙන ශබ්ද ගැන පරිසම් වෙන්න ඕනේ. ඒ නිසා භාවනා පන්තියේ ඉස්සල්ලාම කියනවා නිතරම තමන්ගේ පිටවෙන ශබ්ද වලට අහුම් කර දෙන්න. ඒකෙන් පටන් අරගෙන ශබ්ද අඩු තැනක ගිහිලා පටන් අරගෙන තමන් ශබ්ද නොකරන ජීවිසුමක ඉඳගෙන ශබ්ද ටිකක් තිබුණත් හිත කරදර කරගන්න තු බාහිරින් එන ශබ්ද කරලා උපේක්ෂාවටපත් වෙනකොට ගහක gediye මොරලා විලිකුන් වෙලා ඒ ගහින් gediye වැටෙනා වගේ ඒ පුදුලා අනිවාර්යයෙන්ම මේ සබාශීලී තත්ත්වෙන් හැලෙනවා. ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකම් ඒ ශබ්ද ශබ්ද රසයේ විඳින තාක්කල් කලබල රසයේ විඳින තාක්කල් අපි ගිහිල්ලා මොකේකට හරි සමාජයකට එහෙම නැත්නම් ওই කරච්චලයකට එහෙම නැත්නම් ඔය රංකටොල්ලකට සම්බන්ධයි. ඒ නිසා භාවනා දිනුවලා යනකොට හිතන්න එපා අපි හිතන ක්‍රමයකට නෙවෙයි අපිට නිස්සරණේ හම්බ වෙන්නේ මේ භාවනාවේම එක අවස්ථාවක් අපිට ඉතින් උත්සාහ කරන දෙයක් නෑ ඉබේම සිද්ධ වෙන්නේ ඒ සම්බන්ධයෙන් සද්දවල තියෙන විශාල ඍජු සම්බන්ධතාවයක් වේදනා සහ හිතිරිත් එක බලනකොට ඒ නිසා කාටවත් දොස් කියන එකක් නෑ මට භාවනා කරන්න බැරි පරිසර සද්ද නිසා හෝ එහෙම නැත්නම් මේ ඇතුළත කතාව ඒක ක්‍රමයෙන් විසදි මේ විසඳනකොට ඒ සීලයෙන් පමණක් විතර බෑ සමාධි භාවනා විතර බෑ අර විපස්සනා වෙන්නන විදියට ශබ්ද ඇති වෙනකොට උපේක්ෂාව සතිය පිළිබඳව ඇති වෙන පෙරලිවලදී උපේක්ෂාව ඇති කරන ගියොත් ශබ්ද ඊටාත්ම වැදගත් පණිවිඩයක් වඩපත් වේ. ඉතාර කොච්චර දුරට අපි මේ ශබ්දයෙන් කොහොමද විනිර්මුක්ත වෙනවද කියනවනම් නාලක ප්‍රතිපදාවේදී නාලක ප්‍රතිපදාව කියලා කියන්නේ තුවටක ප්‍රතිපදා නෑ මේ මුනි ප්‍රතිපත්තියමයි ආ විනිශ්චය කරනවලු මම සරුවචන වහන්සේ හම්බෙන්නේ එක දවසයි සරුවචන වහන්සේගේ උපදේශ කර්තර පස්සේ මීට පස්සේ සරුවචන වහන්සේගේ උපදේශයක් ගණ්ඩවත් මම යන්නේ නැහැ කියලා විනිශ්චය කරනවා ඒ ලැබිච්ච උපදේශයන් ගිල්ල ඒ අනුව සීලසියක් විවේක වෙලා නිශ්ශබ්ද වෙලා භාවනා කරනවා ඒක තමයි කිනක සාසනික එක්කනාකටයි පුළුවන් වෙන්නේ කියලා ඒ මුනි වත පුරන්ද නාලක ස්වාමීන් වහන්සේ තමයි මේ ගෞතම සීල සම්බුද්ධ සාසනේ මුනි වත පිළිවේ උපදේශ අවශ්‍ය වෙන්නේ බුද්ධ අවශ්‍ය වෙන්නේ ලැබෙන උපදේශවලට සලකලා වැඩ කරන්න නැති නිසා කොච්චර ඒකට වැක්කිරුවත් කොච්චර බණී කරගත්තත් ඒ විවේකයක් වෙන්නේ නැහැ. ඒ නිසා භාවනාවේදී සද්දයක් පිළිබඳ කටයුතු කිරීමේදී දක්ෂ වෙන්න වෙන්න ඇත්ත වශයෙන්ම දැන් ලැබිලා තියෙන උපදේශ ඇති ඒකට අවශ්‍ය කරන අර නිසරණේ විවේකය හැදෙන ආකාරයට කටයුතු කරන පටන් අරගත්තොත් මේක හේතුඵල ධර්මතාවයකින් සිදු වෙන දෙයක්. යම් දවසක තමයි මේක හරියට තේරුම් ගත්තම තමන් වැලක්කුවත් අනිවාර්යයෙන්ම විවේක තැනකට කාය විවේක විතරක් නෙවෙයි චිත්ත විවේක විතරක් නෙවෙයි උපදි විවේක තැනකට මේක تعلق කරනවා. ඒ නිසා දුරට මතක තියාගන්න ආධුනිකෙක් වශයෙන් හැකියතාක් තුරට තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම් කරගන්න. දෙක පුළුවන් තරම් උත්සාහ කරන්න අනුන්ගේ සද්ද වලට චෝදනා නොකරන්න. අන්නේ දෙක පරාසෙද කරගෙන බලනකොට අපිට යන්න ඉඩක් තියෙනවා. ඉතින් අද මේ ඉදිරි එකතු කරපු උපදේශ පන්තියත් එකතු කරගෙන තම තමන්ගේ දැනුම සම්බන්ධ කරගෙන ඒක තව තවත් පුළුල් කර ගැනීම මේ ඉන්න තැන ඉන්න පරිසරයේ බාධාවක් කරගන්න නැතුව හැකි දුරට දියුණු කරන්න එතකොට භාවනාවෙන් තමයි ලැබෙන අනුග්‍රහයක් විදියට ඊට වඩා උගාක් විවේක වූ පණපන්ත සීනාසන ඇසුර තමන්ට භාවනාවේ ප්‍රතිඵලයක් විදියට ලැබෙනවා එසියම ලැබීවා කියන ප්‍රාර්ථනාවයි අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා සිල් දිනාටම සැනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. දැන් වෙලාව සතහන් වෙන්නේ 10:45 කියලා. ඉතින් අපිට විනාඩි 5ක විතර කාලයක් තියෙනවා. මේ ඉදිරිපත් කරපු අදහස් මත කියන්න කරන දේවල් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න කරන දේවල් තියෙනවා. ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලනවා. ගම්මීවා කතා කියන්නේ මේක හරියට කියන විදිහට අත
සංහිතං අත් නෑ භූතං තච්ඡං අත් සංහිතං තා සෝච පරේෂං අත් සංහිතෝ හෝති කියලා ඇත්ත වෙච්ච දෙයක් සත්‍ය දෙයක් අනුන්ට හිතසුව පිණිස දෙයක් ඒකෙන් අනුන්ට උදව් වෙන දෙයක ධර්මී කතාවක් ලක්ෂණ හතරක් තියෙනවා ඉතින් එහෙම නොවන දේවල් ඇත්ත නොවේ ඇත්ත මේ ඇත්ත තමයි වෙච්ච විදිහ තමයි ඒක කියලා කැමති නැතිනම් ඒ මනුෂයාට ඒක ඒත්තු කරලා දෙන්න ඕනේ උපක්‍රමශීලීව ඒ වගේ වෙලාවන් වලට කියන්නගේ මත තමයි තීන්දුව තියෙන්නේ ධම්මී කතාවල ලබන්න අසහා කියන්න දෙන්නගෙම පුදුමාකාර එකිනෙකට හාවීමක් ඇති වෙනවා සංවේදනයක් සිදු වෙනවා ඉතින් ඒක මේ සම්පූර්ණ අහම්බයක් සම්පූර්ණ පිනටම සිදු වෙන දෙයක් ඒක හැමෝටම කරන්න බෑ කියන කෙනත් හරියටම එලඹිලා හිටින්න ඕනේ අහන කෙනත් ඒ හා සමානව ඉතුරු වෙන්න ඕනේ උපමාවකට කියන්නේ නෙළුමක් වැවිලා වතුරින් උඩට ආවට පස්සේ හරියට ඒ වෙලාවටම ඉරකෑවුවොත් නෙළුම පිපෙනවා වතුරති නෙළුම තියෙන වතුර යටනම් කොච්චර ඉරකෑවුවත් නෙළුම පිපෙන්නේ නැහැ උඩට ආවට ඉරපෑවේ නැත්තම් නෙළුම පිපෙන්නේ නැහැ ඒ නිසා උඩට එනකොටම ඉරපෑවුවොත් ඒ වෙනවා ඒවට ධම්මීව කතා කියනවා ඒක ඉතින් ඇත්තටම ජීවිතයකට සංසාරයකට සිද්ධ වෙන්නේ එකවතාවයි දෙකක් ඊට පස්සේ මේ මිනිස්සේ පණිවිඩය ගත්තා එයාට ඒකෙන් වෙන්න ඕන සිද්ධිය සිද්ධ වෙනවා හොඳයි එminValue අපිට වෙන සාකච්ඡා කරන දෙයක් නැත්නම් අපි නැවත 12 මාර්ට් එකතු වෙනවා මේ ධර්ම සාකච්ඡා නැත්නම් ප්‍රශ්න උත්තර සඳහා දැන් සිරු දිනාටම තෙරුවන් සරණයි.